බුවන්රතරන් දපතේ ඔන්න අද දවසේ අපි ඔබ වෙනුවෙන්ම ලෑස්සි වෙලා සූදානන් වෙලා වෙන දවගේ මනේද. ඔබ අපි නකම් බලාගරන්න බවදන් හෙද ප නිරන්තරෙන් උපේ නිවසට එනවා ඔබ අපි එනකම් බලාගරන්න බව දන්න නිසා යිති ම අරත්තර දපතේ ඔන්න පහු දවසිගේත් අපි බහෝ දෙේවල්ගෙන කතාර ලංකාවිති හාසේ ලංකාවත් එක්ක බැදිච්ච ඒ සංස්කෘතික දේවල් සහ ශ්‍රී ලංකීය බිමීතියන අනන්‍යතාවයන් සහ ලංකිකයෝ කියන අපිට අභිමානයකින් යුක්තෝ ජීවත්වීම සඳහා මේ මේ පාරම්පරික වෙදා ඉඳලා පැවත ආපු මේ බොහෝ දේවල්ගෙන අප කතා කර. ඇති මයිරත්තරම් දපුුතේ මේ ලක්කෙසියෝ කියෙන පාඩමත් එක් අපි බොෝ දේවල් ගෙන කතා කරලා වසන් දැක් තවටන බම් බොහෝම කෙටි ටික් තින ඔබටයි මටයි ජීවිතය ඉදිරියට අරගෙනයන්න අපි කවරෙක් විය යුතු කිය කාරණාව ගැන කතා කර. ජීවිත අලුතෙන් හිතන. අලුත්තිඉදින ජීවිතය දකින්න. සහ අලුත්තිදීයට බලන්න අපි නිරන්තරයෙන් උත් සහ කරන්න ඕන. ජේීත අලු ශේ ං ලක ොන්ල්යින් පස හැමෙල පරොත් උබගේ ඔබ අ ුත්තු ද ීතන පුදජල බ පත්නෙක හැමවෙලා හම ොතකෙදම අපි කරන්න පුලුවන්දේ අලුත්විදියට හිතර නැවුම් ආකාරයට ඉදිරිපත් කරන්න පුළුවන් නම්. ඒක තමයි වැරතරදපතේ. ඔබත් මමත් දකින. ඔබත් මමත් දැකිය හැකි සහ හට දවසට. සූදානම් කරන එකත් ඒ විදිහටම කරන්න අපට පුළුවන් ගැති රත්තරන් ද පුති අපිතා කරන්නේ බහෝදයව. ඔබට විශේෂයම පහශ්‍රේණයේ ඉගෙනගන්න ඔබට සතතා අභ්‍යාසකෙල ජාතියක් තිෙන මනතු පරත්තරන්දම සතතා අභ්‍යාස කල කියලගන්න අපි පොහුණුවේ සහ පපුහුණුවේ යෙදින එක යම්යම් දේවල්ල අපි එක විදිහකට මහන්සි වන සහ ක්‍රියාත්මක වෙලා වැඩ කරන්නේ එක අපි කෙන සතතා අභ්‍යාසයන් කියලා පණ්ඩිත් තමරදේවයන් වගේ අපි රටේ බිහිවිච්ච මහා ගාන්දර්වයන් ඔවුන් ඔවුන්ගේ ගීත හැකියාව සංගීත හැකියාව. ඔහු දක්ෂ වෛලින් වාදක ශිල්පියෙක්. ඔහුගේ ඒ හැකියාව ඉළඟෙන ලංකාව මේ වනකම් විවෙලා ඉන්න බොහෝ ගායක ගායකාවන් විදක්්ග මට්ට මේ අන උන් සියලු දෙනම සතත අභ්‍යාසෝලින් ඉෙදිර තමයි ඔවුන් ඔුන්ගේ දක්ෂතාව හැක කුසලතාවය සංර්ධනය කරෙන තිය නිතිමායිර අත්රන්දුව පපුතේ ඔබටත් මටත් එහෙම කාරණාවත් තෙනවා අපි දේවල් වලි යෙදෙනකොට තමයි ඒ අපිට පුහුණුවක් කිදිී අපේගේ මේ නවතිද අපි මේ මිතමකු ක්‍රිකට් කණ්ඩෑමති නො ලංකාේ ඔවුන් පුහුණුවීම් කරන්න නැත්තම් ඔවුන් නිරන්තරීම් තරඟවලට සම්බන්ධ වෙන්නේ නැත්තම් ඔවුට ජයග්‍රහණ කරායම හැකියාව තිබ නොද ැද දැක් ඔබටත් මටත් උපත්තියෙන් අපි රැගෙනපු සහ අපි විසින් සංවර්ධනය කරගෙන අපි ගොඩනගාගත්ත අපි මහ විශාල හැකියාවන් රාශියක් තියලා වෙනේ හැකියාවල් රාශය අපි වැඩිදුරටත් නිර්මාණය කරගන්න නැත්තං ඔප මට්ටම් කරගැනීම සදහපුතේ අපි හැම මොහොතකදම ඒවත් එක්ක බැදිච්ච ඒ අභ්‍යාසවල අපියය දෙන්න ඕනේ විශේෂම ශිෂත්ව විභාගයට අපි මහන්සි වෙනවා නම් . <externals> එන්නාවේ තන්ට නේද කියලති ෙරුණ නේද ඔවු හරිගයට හරි විශේෂයම ශිෂත්ව විභාගයක්ත් එක් ඔබ යෙදෙනවා නම් අනවශ්‍ය විදිට පුහුණුවම් මුොලට නොගීින් මැරත්තරන් දුවපතිය අනවශ්‍ය පුහුණුවම් කියල කියන්නේ උදේදල රෑවෙනකං ඒ වැඩම කරන්න උත්හකරන එක නෙමීම මේ කියන්න හැබැයි ඔබ උත්සාහ කරන්න ඕනේ ඔබ ජාතිකමට්ට මේ විභාගයක් ලියන්නේ කියන කාරණාව සහ ඒ ජාතිකමට මේ විාගැල්ලීන මනං ඒ විවාාගෙන් ඔබට ලැබෙන දේවල් මොනුවද කියනක හරණාවත් යන ඔබ නිරන්තරයම හිතන්න නොනෙද ඒ සඳහා ඔබට කරන්න පුළුවන් කැපකිරීම මොනුවද කියන කාරණාවත් ඔබ හිතන්න ඕල්. මම ඔබට මේ හතරෙන් පහට එ අත් අත්තැලේද අපි කතා කරයිකැන හතරෙන් පහට වැඩ සටහන් සියල් ලෙද අපි කතාකර ඔබගේ ඒ කුසරතාවයන් සංහධන වියයුතු ආකාරයන් ගැන ඒගේ ම රදතුපති ම ඔබත් එක අදවසිදි කතාර කාරණනාවේ මංහැම්වලෑම නිරන්තරයම කියන කාරණාවත් තමයි අපි සත තබ්‍යාස වල ඉදිය යුතුයි. ඔව! ඒ ඕොහමත අප යෙදෙෙන්. ශිෂත්ත විවාාගේ සමත්වීම සඳහාපි උත්සාහ කරනකට අපි ඉඩේ අපේ කුසලතාවන් රාශියක් අප අපේ ජීවිතය එකතු කරගන්න. මරතරන් දුවපුතේ එකක් තමයි අපි තනිවම ඉගෙනගන්න උත්සාහ කරනවා. එකකාරණාව තනිවම අධ්‍යාපනයේ පලයනෙලන්න තනිවම අපි අධ්‍යාපනයේ යෙදන්න අපි තනිවම අපේ වැඩ කටයුතු කරගන්න අප ඉගෙනගන්න. විශේෂයෙන්ම හයස්වේණියෙන් පස්සේ ධාතුන සේය සහ උසස් පෙල විභාග සමත් වෙලා විශ්ිවිද්‍යාල යනකං අපි තනියෙන් තමයි අපේ වැඩ කටයුතුෝපි කරගන්න වෙන්නේ සදාකාලක අම්මටත් ස්කෝලි ීචටත් පස්සෙන් පන්න පන්න ඉන්න විලාවක් ඇත්තේ නෑ අන්න ඒ කුසල් පාවේ ගොඩ්නගා ගන්න නම් අපි මේ ශේෂත්ව විභාගේ සඳහා මාන්සි වෙන එක අපේ ජීවිතය අපි එකතු කරගත්තහම ඒක ඉදිරියට දිගටෝම විදිරට අපිට රැගෙනයේ හැකියාව තිබෙන සාමනයිලන්ිලන් කියෙ ඉග ගන්නත් අප ඉගෙන ගන්න ඕනේ මර අතරන් දපුත අපි ඉගෙනගන්නත් ඉගෙනගන්න ඕනේ දැක් ඔබ දන්නවා අන්තර්ජාලය භාවිතා කරලා බොහෝ දේවල් අපිට තනී ඉගරැනීමේ හැකියාව තිබෙන වද නැද තිබවා එහෙම අපේ රටේ බිහිවිච්ච විශිෂ්ටෝ ඉන්නවා ්‍රාශියක් එකම වතාවකත් තමුන් විසින් යම් දේවල් ඉගගෙන තමුන් විසි බොහෝදේවල් සොයාගෙන ඒ අනුව තමුන්ගේ විභාගවල්ට සම්බන්ධ වෙලා ඒ ජෑග්‍රහණය කරලා ඒ තුළින් තමුගි ජීවිතය සාර්ථක කරගත්ත බොහෝ පිරිසක්කන්නවා. අන ඒ නිසාය රතරන්දුව පතේ අපි හැමොහෝතකදම උත්සාහ කරන්න ඕනේ කාරණාවක් තියෙනවා. අන්නේ සත තභ්‍යාස අපි යෙදෙක් ඒ තමයි අපි උත්සා කරන්න හැමවෙලා වැඩවල යෙදන්න. පිළිවෙඩක් තබාගන්න. සාමාන්‍යෙන් පාථමිකන්ද අවද අවසන්න කොට දිතිකකාව දිරිගෙන හය පන්තය අපි එනකොට. අපිගාව තනයෙන් ඉගෙන ගැනීමේ හැකියාව අප සතු අපි කරගෙන නො ඉරඟට පිළිවෙලකට වැඩකිරීමේ හැකියාව අප සතුෙන් නෝනේ. වගකීමකින් යුක්ත වගකීමින් වගකීමක් සහිතව අධ්‍යාපනය යෙදීමේ, අපි හැකියාව අපි හදාගන්න ඕන. නායකත්ත හැකියාව අපි වර්ධනය කරගෙන තියෙන් ඕනේ. තද මේ නායකත්තහ හැකිිය අපි වර්ධනය කරන්න ොටමයි රත්තරවූත අපිට නායකෙක් වෙන්න ද පති නායකය වෙන්න පුළුවන්. ප්‍රාතිමකන්සේ ශෂනායකෙක් වෙන්න පුළුවන්. නැත සිෂ නායිකාවක් වෙන්න පුළුවන්. පන්ති නායිකාවක් ඔබ වෙන්න පුළුව. ඔබ හිතන්න. ඒ හැම මොහොතකදම ඔබ කොපමන ප්‍රමාණයක් ඒ වගකීමේ විදිහට දැරුවාද කියන කාරණ. මරක්ලාට ඔබට අමත කෙල ටිච පන්ති නෑ මස්තරි සර්රඩි පන්තින ඕ කෑ ගන යාලෝටිකත් එක එක්වල හමවෙන්න බෑ නායෙක්් ඇතට නායකෙක් වෙනයි කියන්නන්නේ හෙමෙක් කෙනෙක් නෙව හැමෝටම ආදර්ශවත් වන කෙනෙක් මතක දයාගනබර අතරදුූපුතේ හැමෝටම ආදර්ශවත් කෙනෙක් තමුන්ගේ වචනයට ත කියන අදහස්සලට අ අනෙක් සියලු දෙනාම එකතු කරගන්න පුළුවන් සම්බන්ධ කරගන්න පුළුවන් ඕන්ක් ගමනක් යන්න පුළුවන් කෙනෙට තම අපි නායකත්වය කියලා කියන්න. අනෙක් සියලදනාම රකින කෙනෙක් බවට පත්වෙන්නත් ඕනි. ඒ සියලුදනාටම පෙරමඟ පෙන්න්න බුද්ලබ බට පත්වෙන්නත් ෝ විමයිර අතරන් දුුවපත මේ කුසලතාවයන් වර්ධනය කරගන්න නම් විශේෂයෙන්ම ඔබ දැන්නිදලම මහන්සිවවෙන්න ඕනේ මහන්සිේනය කියලම ගරකවේ සත අභ්‍යාසතන්න. ඒ ඇනෙ. ත්හ කරන්න හැම හතකද පොතක්කයවන් උත්සාහ කරන්න අමතර ැනුම පොඩ්ඩක් හොෝගන්න උත්සාහ කරන්න අමතර දැනුම ම ඒ සඳහා මාර්ගයන් රාශියක් අපි ඔබට කියලා තින වගේ විශිනිර්දේය තුළ බඩ බාගත යුතු දේවල් මොවද කියනකාරනාව විශෂ ඩපඩේෂ අපි පබෙනනුවෙන් බහෝ දේවල් අන්තර්ජාලයට අප එකතු කරලා තින අන්න ඒ දේවල් හොයාගෙනයන් දැනුම හොයාගෙනන් අලුත් අලුත් දේවල් නිර්වාණ සහ ඒ බිහිවෙලා තිබෙන දේවල් හොයන් උත්සාහ කරන්න. එතකොට මරතරම් දුවපුතේ අපිට පුළුවන් අපේ ජීවිතය සාර්ථ කරගන්න සහ අපිට හොඳ අපිගාාව ඉතා ඉහල කුසලතාවයන් රාශියක් එක අපිට යෑමේ හැකියාව තියෙනවා ය පති මොකද හය පන්තියෙන්හා ජීවිතයක් අපිට තියෙනවද නැන්ද තියෙනවා. අබං හැවලෑම කියන කතාවන්නේ හයපන්තියෙන් එහා අපිට ජීවිතයක් තියෙනවා අන්න ඒ ජීවිතය ජය ග්‍රහණය කරන්න නම් අන මය රත්තරන් දුවපුුතේ අප හරියට පාධමි අවධියෙන් ජධක අදයට ත ප්‍රාධමික කාලය අවසන් කරලා හය පන්ති අපි හරියට යන්න ඕනේ. ති අප අපි හයේ පන්තිට යන්න නම් අපි හරියට යායුතු. ඒ යනකොට අපිගාව ම විශාල කුසරතාවයන් ටික සහ දක්ෂතාවයන් හැකියාවන් ටික් සහිතව යන පුද්ගලෙ බයට පත්වෙෙන්න්න නම් අපි කළ යුතු බොහ දේවල් ටික් තිබ. ඇතින් ම රත්තරන් දුළරපුතාටඒ හැකියවතින බාපි දන්න යෙදෙන් වැඩකරන්න පොයන් බලන් අවබෝධ කරගන්න කරන්න. මෙනි මේදේවල්ටික ඔබ කරනවාන්නම් පැහැදිලියම ඔබට ජීවිතය සාර්ථක කරගන්න පුළුව අන ඒහින්න තමයි. ඔබ වෙනුවෙන් අපි මේ විදිහ කාලසටනක් ඉදිරිපත් කරලා තිනමීට අමතර. මේසෙනසුරා දැන් අද ග්‍රහස්පතින්ද හෙටේනවා කවු දෙෙන්නේ චන්දදි ල්ලිටිය හටන චදදිමාල්ිච හට බත් එක් මේ තුන්නි සතියන්නේ චන්දිමල්ිටිච හතරවැඩි සතියන්න චන්දිමාලිටීච ඔබත් එෙක් ම විසිත් එක සම්පූර්ම කතා කරනවා චන්දි මලි ීච හට එදොට මයි රත්තරන් දේ පුති මකතියාගන්නනු කරණාවක් තියෙන දැක් සිකුරාධ රාත්‍රී දොලහෙම පස්සේ ඔන්න මයි රත්තරන් දේ පුතේ ඔබට කිසි ප්‍රශ්නයක් නැතුව දෙවැනි ප්‍රශ්පත්තරයක් තියනවාවන්තර්ජාලය ඒක තියෙෙම කක් කරන්න තියනෙ ඒක ඔබ අරගෙන ඒ භාගත කරගෙන අපි කිය ඩන්නලෝඩ් කරගන්න ඔබට පුළුවන් ප්‍රශපතරයට පිල්තුර ලියන් එහෙමට නැති නම් ඔබට අන්තර්ජාලයම තියාගෙන ඔබටඒ ප්‍රශපතරයයට පිතුර ලිීම හැකවත හැබැයි ඔබ කාලපෑය එකයි මිනිතු පහලව ලබෙ ොදරම තියගන් ප මිනි පය එකයි මිනිතුු පහලව ඇති අපි එන ඉරිදා. එන සඳුදා හවස තුනටයි නැව අපි හමුුව අන්න එදාට අපි සමස්ත පශපතරයේ නැවත සාගච්චා කරන මුල ඉද ලඟවැෙනක් දැන් ඔබ තේරුම්ගත්තාද තේරුම්ගත්තාද හරි. තකොට ඔබට මුලයි දලා අගවෙනක නැවත අපි මේ ඔබ ලියපු ප්‍රශපත්‍රරේ සසාගච්චා කරනති දෝතකොට ඔබේ අතේතියා ගන්න පුළුවන්න්නම් ප්‍රශපතයක වඩා හොඳයි ඒමත් නො හැකි නම් දැන් හැමතනකම කඩයි සම්බදධ ලක ප්‍රශ්න ඇතින පින්ට අව් ගන්න ගිහම නේද ොක වියදක් යන තින් හිද බට ැකියාවත් තිබෙනවන පොඩි පොතක් අරගන්න සියර් පොතක් වගේක්හරිකමන්න පි පොඩි පොතක් අරගන්න අරගෙන දැන් පලවෙනි ප්‍රශපත්තරේ ඒක පලනි ප්‍රශපතරෙන් දැන් අප ඉදිරි පචර ඔබට මේ අවරුද්දෙ පලනි ප්‍රශපතව බන්ත ජාල හරලිබ ෆස් පටක දෙවැනික ලියනකොට එක එක දෙක කියල්ල යාගත්ත හම උබ දන්නවානේ අනුමන ප්‍රශපත්තරලට ඔ බොහෝ ප්‍රමාණය ලීරණතියෙන් ඒක ලියගත්තා ඒකේ උත්තර ටික ලියාගෙන ගිය එක දැම්ම ඒක උත්තර ලිව දැම්ම උත්තර ලිව එහෙම ඔබට පුළුවන් පුතේ සම්බන්ධ වෙන් එක 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 ක්‍රමයම මේ යන ලොකු වියදක් නොගිහි කරනවාන්නම් හැබැ ඒ ඒතන්ද උපමත කත බාගන්නන් ඔබ ඔබට අවංක පුද්ජ දෙය බට පපත්තෙන් නො ඇැයි අපි ප්‍රශපත්තය සාගච්ඡා කරනකොට වැරත් දක්තිබුණොත් එක වැරද්දක් විදිර දකින එක ඔබ ජීවිතරය එකතු කරගන්නම ඕන හම උනොත් තමයි ඔබට පුළුවන්ගන්න ඔබ පිළිබඳව හරිට තක්සේරුවක් ඔබට හදාගන්න. වෙන අනිකවුරොක්ක තරන්නේ මරත්තරදපතික් මේයට අම්ම වෙන්න පුළුවන් ටීච වෙන්න පුළුවන් එහ පැත්තේ ගෙදර යාලුව වෙන්න පුළුවන් පන්තේන යාලුවෙක් එන්න පුල ඒ එකක් වැඩන්නේ. තමන් පිළිබඳව තමන් තක්සේරු කරන්න ඕන. මට මේක පුළුවන් මට... මෙ මේ මට්ටමට මේක කරන්න පුළුවන්. එහෙමනම් මට මේ මට්තමින් ඉහලට යනවනම් මම මේටික සංවර්ධනය කරගන්න ඕනේ ගෙන කාරණාව ඔබටම දැනෙන්න්න ඕේ. ඒේඒ මංහිතනම රත්තරන් දුූපතේ ඔබට කරන්න පුළුවන් දෙවල්වලින් එකක්. හරි එහමනම් දැන් අපිය අද දවසේ අපේ පාඩම අපි ඊය නවත්තපු තැනෙන් අපි පටන් ගන්නවා නම්. දැල්ලක්කසිය පාඩමේද මේ අවසාන ටිකිය අතමයි අප යන්න රත්තරන්දුපුතේ එදා සටසිය දහටේ අරගලය එදදා සටසිය හතලි සටේ අරගලේ ඔබ දන්නවා මේ අපේ රටේ ති විිච්ච සවිශේෂීදව දැන් ලංකාව ලක්කෙසිව පාඩමේද අපිතා කරන්න බොහෝදේව ඒ තමයි අපේ රටේ බිහිවිච්ච අපේ රටේ විර වීරවරියෝ අතී එහිට දුකගැමුන් රජරුවන්ගේ දල මේ වෙනක අප අරගත්තොත් එහ මනේද දු ගැමුණ රජරුවෝ ඊට පසේ වලගම් බා රජ්ජුරුවෝ ඊට පස්සේ අපි රගත්ොත්තේ පලවෙනි විජය බහු රජ්ජුරු පළවෙන විජමිකමේ විජය බහු රජරුවන් මයි කිසිම පිසරණයකින් තොරෝ මහා දෙවන්තස සටන් රාශියයක් කරන්න විච්ච පොළොන්නරුව නිර්මාණයක කරපු පොන්න රීී විච පලවෙනි රජර පලනි ජබහ රජර නත ීර්ති විජ හ රජුර පිහු ඉන් පස්සේ. අපි රගෙන බැලුවත්ත එහෙම පහු කෝට යුගයටනකොට හයවෙනි පරාක්‍රම් බහු රජ්ජරුව සපුමල් කුමාරය ව්‍යාපනයටයල ඒ ප්‍රදේශත් එකතු කරග මු ලංකාමක්සේසත් කරගත්ත අවසාන රජර බව පත්වෙන ඉ පස්සේ අපේ රට ඉතිහාසේම රතරඳදුවපති බටහිර ජාතිීන් අපේ රට සම්බන්ධ වෙන ඉදස් පන්සිය පහේ ඉඳලාසු ිසවර්ෂ එදදාස් පන්සේ පහිදි පෘතුගීසින් අපේ රට සම්බන්ධ ව ට පස ලන්දේසින් සබන්ධ වන ඉට පසේ ඉංග්‍රීසින් සම්බන්ධ වෙනම්. කොහොම හරි එද්දා සටසය පහළවේ මාර්තුමාසේ දෙවිෙන අපේ රට මුල් ලංකාම යටත්තව කාටද ඉංග්‍රීසි ජාතිකේන් බෞන්රිික් අණඩුකාරවරයා අවසාන රජ්ජුරුවට අපේ ශ්‍රීවිකම රාජසිංහ රජ්ජුරු නයක්කරවංශිකයෙක් ඒ කාලේ ඒ හිටපු ඉහල හිටපු නිලධාරි නැතැඟ ප්‍රබූරුන් ගිති විච්ච ප්‍රශණන්දිනිසා වෙලා නිලමෙලා මේ හැමෝගිමතු විච්ච ප්‍රශ්ණවල ප්‍රතිඵලයක් විදියට කෝම හරි අවසාන සහ රජ්ජුරුවෝගේ තිබිච්ච අධූර දර්ශී භාවේ නිසා අවසානය මහනෝර රාජ්ධානය යටත් වෙනවා. එතකම් අපේ රටේ තිබිච්ච එක කාරණාවත් තමයි රතරන් දුවපුතේ මම ඔබට ඊය කිව්වා වගේ දළදා වහන්සේ අනිවාර්යම් රජුරුවන්ගේ රාජ්‍ය සංකේතය බවට පත්වෙනවා. ඒ තමයි රජ්ජුරුව අනිවාර්රයම දළදා වහන්සේ රැකය යුතුයි මුදුමල්කට බවට පත්වෙෙන්නේ දළදා වහන්සේ ඉතින් දළදා වහන්සේ භාරවයන්නේ රටේ රජ්චුරු එම තමයි හි අප තිබුණේ ඉතිහාසේ පස්සේ අපේ රට රජෙක් හිටියා ඉසර නමුත් අපිට රජෙක් නැති වෙනවා ඇහැට දකින නැති රජ කෙනෙක් ඉන්නවක් කොහෙද එංගලන්තේ එතකොට මෙන්න මේ කියන අපි එ නොදැකපු ජ්ජරුවන්ට යතත් තිච්ච එදදා සටසය පහළවේදී ගියවසුමක් හදරගන්නවා ඉංග්‍රීසින් සහ අපේ රට එහිටෝ ප්‍රභූර්ුවක් කහ වෙලා ඒ ඇන පිළිමතලාවේ මේ විදියට එක් නැලි ගොඩ මේමගේ බොහෝ පිරිසක් ඉන්නවා මේ ප්‍රභූරු පිරිසක් දිසාවෙලා මහනෝර ඔවුන් සීරධනාාවක්හ ලා ගියවසුමක් අසංක ඒ ගියවසු මේ හැතියට තු කරන්න තමයි ඉංග්‍රීසි ආ්ඩුව මුල් ලංකාම යටත් කරගන්න මෙ මුළු ලංකාම යටත් කරගත්ත එකම ජුරූපය ජාතිකයෙන් බවට පත්ෙන්නේ ඉංග්‍රීසි ජාතිකයි. පස්සේ මෙෙම යනකොට එදා සටසය පහළට අවුරදු තුනකට පස්සේ ඇතිවෙනවා පොඩි ප්‍රශ්නයක් ඒ ප්‍රශ්නය එන්නේ බිබිල කියර ප්‍රදේශන නැත්තං ද වකට වර්තමානයද විිබල කියලා අපි හඳුන්නන අතීතයේ දී වෙල්ලස්ස කියලා පි හැඳන්නපුඌ පලාතේ මොනරාගල දිස්ශ්‍රීකයේ එක කොනකට වෙන්න තියෙන මහි අංගෙනය සහ මොන්රාගල අතර තියන ප්‍රදේශය තමයි ිබි කියන ප්‍රේශය හඳුන් ප්‍රදේශය ත ිබිල විතරම්මන විිල සහම මේ ප්‍රදශත් එක් ඇති වෙනවා මහා අරගලයක. මෙනම මහා අරගලය තමයි එද්දස් අටසය දහ අටේ අරගලය කියලා කියන තැන් එදදා සටය දහ අටේ කැරල්ල කියලා කියනවා. එහෙම නත්තං වෙල්ලස්ස අරගලේ වෙල්ලස්ස කැරැල්ල කියලා හඳුන්නනු. එදොට මැරත්තරන් දූවිපට මේ එද්දා සරසය දහටේ තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මේකේඒ නායකත්තය අරගන්න පලවිනිම කෙනා. පලවෙනි කෙනා බවට පත්තෙන්නේ මොන්්‍රවිල කැප්පෙටිපොල මහහා දිශාවය තමයි මේ අරගලයේ නායකත්වය අවසානයේ දී අරගනේ කැන්නේ රට බේරාගැරීමට අපේ රටේ සිදු කළ අරගල හා ඒහි වීරවරයෝ. එදා සරසය දහාට අරගලේ වුව වෙල්ලස්ස කැරැල්ල මොඩවෙල කැපෙටිපොල දිසාවේ මේ අපි අප ගර ගුරු මාර්ගෝප දේශේයට තියනකෙ හෙම්මොම මේ යොදාගෙන තිබෙනීම රතර ප්‍රත මතිකතිය කැප්පෙටි කොල මහා දිසාවේ ඉංග්‍රීසින් එවනවා එද්දා සටසය දහටේ අරගලය මැඩපාත්තන්න තමයි එවන්නේ ඔහ්ව මහනුවර ඉදලා මහනුවර ඉදලා ඔහු එනවා වෙල්ලස්සට එනකොට වර්තමාන කාලේදී හඳුන්වට බඩල් කුමර කියන ප්‍රදේශයට උඩින් තියෙනවා දැන් අද වෙන කරත් මුස්ලිම් ජනතා වැඩිපුර ඉන්න ප්‍රදේශයක් තියෙනවා. අන්න අලුපොත්ත කියේ හරිට කියන්නේ අලුපොත බලකොටඇත්ති වෙනවා අලුපත බලකොටුවට ඇවිල්ල මෙහි නවති නවයි. කැරල්ලට හිටපුුණ ආයකේත්ත එක්ක කතා කරනවා කැපිටි පොල වීද. තාරට පස්සේ ඔවුන්ගේ අරගලය සාධාරණයි කියලා හිතනඒහි ප්‍රතිපඵලයක්ක් විදට ඔහුගිහි අලුපොත කොටුවට කිහිල්ල ඉංග්‍රීසි ආපු ඒගොල්ලන්ගේ ප්‍රධානයයක් තන් දිශාව විසාපතිට කියනවා මම අරගලයේ නායකත්තය ගන්න මම මිතනින් අයිගනයි කියලා කියලා මේ මොනරවිල කැප්පල මහා දිශාවේ දිසාවේ මේකේ නායකත්තය ගන්න ඒතුමාවා කියන කවරුන්ක චුට්ට බල්ලව. ඇහල පොලො කුමාරිහාමි කැපටි පොල දිසාාවගේ නැගනිය වූවාය.න ඇහළපොල කුමාරි හාමි කැපෙටි පොල මහදිසාාවගේ නැගනය හොඳර මතක තියාගන න පුඩ්ඩක්. එදකොට තව පැත්තකින් ඇහලපොල මුහන්දිර දිසාව කියලා කියන්නේ ශ්‍රීික රාසිංග රජරුවන්ට විරද්ධුව අගලයේදී. හ භාවිතා කරා කියලා කියනවා එඟට ඇහළපොලො කුමාරි හාමියෝ ඇතුළු ඒ පවුලේ මත්දුම්බන්්ඩාර කුමාරය ඇතුළු ඒ සිරුදනම ගාතනය කරන ශ්‍රවිකම රජසි රජිදං ඔබට මේ මතක්වෙන් නොනි හරි මෙතු මසේ පියාගේ ඇබැවෙන් පසු දළදා මාලිගාවේ දියවඩ නිලමේ තන්තුර හැබවීය. එළඟට වවේ ජනතාවගේ ජාදයබේර ගැනීම ඉග්‍රීසිට විරද්ධ සටන් කර ජයගත්තය හෝ රණය මුහුණ දුන්නන්නේ ඉදිතරවේ හුගේ වසාන එල්ලිමේ තමගෙල එක කඩු පහරින් ගසා දමන ලෙසය. මේ තමයි කැපෙටිපොල මහ දිසාවේ මැදිහත්තිච ඔහුගේ ඒ ඉතිහාසේ වැන්නේමයි රතරන්දවිතම මේක කොඩ්ඩක් බලු. මම කිව්ව මේ ද අටය දහටේ අරගලිය එත්දාස් අටසිය දහ අටේ අරගලිය ම මේකට කිව්වා වෙල්ලස්සෙ කරල්ල කිව්වා දහාට අරගලයකිව්වා දහාටේ කරල්ල කිවවා වෙල්ලස්ස කරල්ල කියල කිව මේඉදිර බොහෝ දේවල්තයෙන් මේකේ මේ අරගලයේ පටන්ගත්ත කට්ටි අපි අරගත්තෝ මුලින්ම මේ අරගලර සම්බන්ධ විච්ච පිරිස තමයි මෙන්න මේ ප්‍රධාන පිරිස මේක තමයි හරි වැදගත්ත මිට අමර වවි නගුඩාරයක් පරත්තරන්ද පති මරක දයා ගන්න විශේෂෙන්ම කොහ කොහොකුපුරේ රටේරාල අරගලයේ පරවෙනි යුද්ධය අරගන පලවෙනි අරගලිය පටන් ගන්නෙන කියන කීපදනගේක් කෙනනතම කෝකෝමරේ රටේ. ඉළඟත කිව්ලේ ෙදර මොහොට්ටා. ඉඟට ගොඩේ ගෙදර අධිකාරම් ගල ෙර මහොට්ටාල බකිනි ගා වෙල රාල මේ විදිරපුතේ මහ පිරිසක්කින්නවා. හැබැයි මෝම් විල්සන් කියලා එක්තර කපිතාන් කනෙක්ට ඊතලයකින් විදල මර නොමේ හගා දුරට විදිනයි. ලක්ෂ දුනුවායක් විසින් විදලා මරන්න. අද දවසත් මේක බලන්න පුළුවන් බිබිල වගේ ප්‍රදේශයට යනකොටමැ අතරන්දුලපපු ල්ල බිබල නකට්ටි දැන් බලාගෙන ඇති අන්නේඒ කොල්ලට අභිමානයක් එන ඔුන්ගේ ගම උන්ගේ ප්‍රදේශයේ හු බිබිල සහ බදුල්ල අතර පාරේදි පසර පාරේදි දකිින් හම් බිුණ දවත් ස්මාර්කයක් තියෙන මේක ම මේකින්න තැන. ම රතරන්දුවපතිේ මෙතරින් තමයි මේ එක තවුරු බවට පත්තයෙන් ඉට පස්සේ මයි කැපිටිපොල හා මුහන්දිරම අධිසාාව ඇවිල්ල මේ අරගලයට මුල දෙන්නේ. පන දෙන්නේ. ඔවු නායකත්තය ගන්නවා. මේකට ආසන්නම සිදුවීම් ගන්නවත් තිබන විධ විල කතා තියෙනවා කොටබෝ කියන ප්‍රදේශයනය තැඟීම ඇැදගම කොටවෝ කියන ප්‍රදේශ මුස්ලිම් කෙනෙක්ට දිසාවේ බවට පත් හේතුව මත. හන්දිරම් කෙනෙක් වට පත්වීම ම ඇතු චා ැටලුවක් කියලව නොම කියන බොෝමත සිද්ධී ගන්නාවත්ෙන කෝමුණත් ඉංග්‍රීසිීන්ට විරුද්ධ අරගලය කරපු පලවෙනි අරගලේ. හැබැයි අරගලයේ මුු ලංකාවට පුරාම ගියාන්නම් සමරකට ඉංග්‍රීසින් ලංකාවෙන් හෙලව පැන්නීම සඳහ හැකියාව පබා මේ අරගලයට තිබනායෙල කියන කාරණාව තමයි කියන්න. අවසාද මාශල්ලෝ නීතිය මාල්ලෝය යුදධ නීතිය එක මාශල්ලෝ නීතිය න දුටු දැටු කෙනව වැඩිදලා මරනය එක එක ඉන්ග්‍රීසින් මාශල්ලෝ නීතිය පණවනව අවසානයේ පළදරණ සෑම ගසක්ම තරුණයින්ද කාන්තාවන්න ඇතුළ සිල්ු දෙන සමූල ගාතනයක් කරනවා වැඩි හිටියෝ විතරයි ඉතිරි කරන්න බ වව් කඩලදානවා කෙත්තයාවල් ගිනි තියෙනවා. එහෙම මහා විනා සහනයක් කරලා විශේෂම මී ගහ. ලංකාවේ ප්‍රධානම ශාකයක් විච්ච මී ගහ විශවාලයෙන් කුසිකර්මාන්තයයක් එක බැදිච්ච හා වැදගත්ම ශාකයක් වෙනවා මීගා මොකද කුසිකර්මාන්තය සඳ වශන ොහෝ නයිට්‍රජන ප්‍රමාණය කදල දෙන ම අපේ රටට පුදුම තරන් වටින ශාකයක් මීගහ මීගස් ඇතුලු සියලු ශාක විනාස කරල දාන්න කියලා කිය. වෙෙල්ලස්සේ තනිකරම කිසිම දෙයක් නැති මුඩු බිමක් බවට පත් කරන්නවා. පස්සේ. එහි පලයක් ඉදිහට වෙල්ලස් එහිටපු බොහෝ දෙනා පැන යනවා ඔවුන් බින්තැන්නගේ කෙරවල ඇල්වලට ගහිල්ල පදිංචි වෙනවා වෙන වෙන ප්‍රදේශයන් නොට ඔුන් පැන නවා පසුව. එද දහ අරගලි හිටපු බොහෝ දෙනා ඝාතනය කරලා කැපිටල මහදිසාය තුු සියලු දෙනා ඝාතනය කර අවසන් කර. මේ තමයි එදදා සටසිය දහටේ අරගලේ. මේ එද්දා සට සය දහටේ අරගලියට මේ නායකත්ය දුන්න බොහෝදිනාටත් මේ ගාතනය වෙන්න සිදින සමාරකායව ලංකාවේ පිටවහ පිටවහල් කරනවා. ඒ මේ සිදුවම් සියල්ලම වෙනවා. ඇහැළපොලො මහදිසාවෙටත් ඒ විදිහටම දේවල් සිද්ධ වෙනවා බොහෝ දෙනා අවසානේ. ගාතනය කරන හු නැත්තම් මේෙන්ිට පිටහල් පිටුවහල් කරනවා ඔක එද සටස දහට ච්චද ඊළඟ අරගලයේ පටන් අරගන්නේ එදදා අටය හතලස්ට මේක තමයි ඊළඟ නිදහස් අරගලය බවට පත්තෙන් එද සටය දට එදද අටසය හතලිස් අට අරගලය මේ එදදා සටයහ අට අරගලයට එනකං අවරුදු කියද විසියටයි තිස්සටයි හතලිස් සටයි. එතකොට අවුරුදු තියක් ලංකාව නිශබ්ද ගමන් කරනුව අර්ගලයවිලින් තොරව. අමතරව යම්යම් පොඩි පොඩි අරගලවීමම් තියෙෙන ඇති ඊට හැර විශාල අරගලයයක් ඊළකට ගොට ැගෙන එදා සටසේ හතලස් අටේ අරගලය. ම අතරදු එපුතේ ඒ අරගලයේද අපි හම්භවිිච්ච කෙනා තමයි ගොංගාලය ගොඩ බණ්ඩ ප්‍රධාන වශය ගොංගාලයගොඩ බණන්්ඩ. ඒවාගේම තමයි මේ අරගලයට පුදුම විදිහට අරගලය සඳහා සම්බන්ධ විච්ච පිරිසක් තියෙන. මේ පිරිසරගත්තොත් එේම අනි එක නතුමයි පුරන් අපපු. ගො ගල ගොඩ ණන්ඩයි පුරං අපපුයි. ඒළඟට පරණගම නිළමතුමා පරණගම නිලමේතුමා. ඒළඟට පරණගම නිමතුමා සමගම පරණගම නිළමේතුමාගේ දුව. සරපාලි පරණගම ස්වර්ණපාලි පරණගම කියන මේ කාන්තාව. ඩිංගිලාල කුඩාපොල හාමුදුරුව කුඩාහ පොල හාමුදුරුව නැත කඩහපොල හාමුදුරු කියලා හඳන්නනොවා ඉලඟට දිනස් කඩහපොල හිමිකිරන්න මේ දිනෙස් කියලා හඳන්නන කෙනෙක්න්න ඒ ඇවිල්ලා දිනස් කියල කියන්නේ මේ අරගල යත් එක්ක සම්බන්ධ විච්ච කෙනෙක්. චන්ඩසේ කර ලේකම් පත්තුවේ රාල මාතලයේ ගම් ප්‍රධානය මෙන්න මේ සිරෝධනාම එකත් එක් මේ අරගල ඇත් එක්ක සම්බන්ධ වෙන. එද සරසයේ දහටේ මහතලා සට මාතලය කරල්ල එද සටසේ හතලිස් අටේ කැරල්ල කියල මේ අපි හඳුන්නව මාතලය කරල්ල හඳන්නව තන් හතලිස් අටේ කරල්ල කියලා අපි හඳුන්නනොද නැද හඳුවනවා. එතකොට ගොංගාලය ගොඩ බණ්ඩ තමයි මේ නායකත්වය ගත්ත පලවිනි පුද්ජය නික කෙන කවුද පුරන් අපපු. ඊළඟෙක්කෙන තමයි කුඩාපොල හාමු උන්වහන්සේ තමයි මේ අරගලයේදී දිවිදුන් පලවෙනි ස්වාමින්න් වහන්සේ දමට පත්තෙන්නේ නිාස්සරථනය ප්‍රානම් සෙන්පතියකූ මෙතුමා වශ එදා සරසි හතරස්තුන පමණ කාලේදී බදුල ප්‍රදේශවාසනය කර ඇත. මෙතුමාගේ මුල්නාමයේ ධවිත්හවත් ඩේවිට්්‍ය. අලු දෙනිය බන්්ඩාර දොන් පුල්ලේ දරාලයන නම්වලින්ද මෙතුමා හඳුන්නනා ඇත. එහිද නිර්ීත තරුණය හා එක් ඉංග්‍රීන්ට විරුද්ධුව කටයුතු කර ඇත. ඉංග්‍රීසින් විසින් අයකරන ලද අසාධාරණ බදු අහෝසි කරවා ගැනීම ඉංග්‍රීසි පාලකයක්න් මෙරටින් පලවා හැරීමට නායකත්තය ගැෙන කටයුතු කලායකි. තතිය මේ කියන යුගරකොට ඩම් පනත කියල එකක් කෙනපුතේ ලංකාවට ඉඩම් පනත මෙන කියන ඉඩම් පනත සහ අවසානය බලුපන්නතත් බ බදු පනත ෙන බල්ලක්න්නවනන් ෙදර බලු බද්දකු ජහනවගදට ඉඩම් පනතක් කියෙනවා මුදු තමුන්ට ඔප්පු කරන්න බෑ මේක තමුන්ගේ කියලා ඔප්පු කරන්න බැරි නම් ඒ සියලු බිම් ඔක්කොමයිති වෙනවා ආ්ඩුවට මෙන කතාාව වෙන්නේ ැ ඒ කාලිමයි රත්තරදුවපුුතේ අපි අපේ අපේ රටේ තිබිච්ච ක්‍රමවේදයක් තියෙන්නේ එකක් තමයි නිින්ඳගම්. එකන රජය සතුවිච් රජරුව සතුවිච්ච නැත්තන් පන්සල් සතුච්ච විහා විහාරවලට අයිති නින්දගන් තිබුණා. දේවාල හා විහාරගම් පන්ථ කියර කියන්නේ නේවානි අන ඒ ඒ ඒවා නැත්තන් දළ දාමාලි ඒකතන ුවිශෂ ස්ථායන් වලට අතිවිච්ච නිදගන් තිබුණන. එකක් කියඒක. ස ඒ වෙන කොට මඩම මගේ කියලා ඔප්පු දෙනක්‍රමයක් තිබුණ නෑ අපේ රටේ එට ඒ අනි බිම් ඔක්කෝම රජය විසින් තමුන්ග කියලාත්පත් කරගන්න මො අපට ඔප්පු දින සිස්ටම එකක් තිබුණ යන්න ජුගවලද මකට යිතිවාසික අපි කරේ මේහ හේන අනි කියනටගිය ඒහෙනෙ අනි කියනට කියා අපි හැරෝ හැමෝගටම ඉඩං අයිතිකාරයෝ හිටියන ගමේ තැතැන්ගවල අපි ගෙවල් තිබුණ හේනතුනේ දුරක කුඹරතිබනේ තවතැනක ඔහමතම අපි වැඩකරේ. අපි ජීවත්තු නේම හරි සමගියෙන් කිසි ප්‍රශ්්‍රතිබුන්නේ අපිට ඕන ආහාරටික අපි නිෂ්ානය කරගත්ත. අපි පිරටකින් ගනකම්බලාගෙන හිටියනෑ ඒකාලෙත ඉංග්‍රීසින්ගේ යුගගේ දීත් ඉංග්‍රීසින් ගාවට එන නොත් එහමයි පන්සේස්වාමන් වහන්ස හාමුදුරුව අපිට අකුර ඉගෙන්නව අකුරු ගැනුවන් වෙදරාල හිටිය අපිට බෙහෙට්ටික දෙන්න. ගම ට ගමරාල හිටිය වතුර ටික දෙන වෙලාව. කොවිල්ලා දි මේ වැඩ කරන්න කියලාගු මේ යා කන්න වැඩ කරන්න කන්න ගොවිතන්ට යුතු කරන්නේ කොවිල්ලාලද කියිලව කතාරන්න ගොවි ගමරාලගෙන හිටිය මේ හැමෝ මික්කවිලා තමයි ගමක්ගේ තමුන්ට ගම අවශ්‍යන සියල දේගමේ ද ති න ස්පාදනය කරගත් අරත්ර පට ප ද පිට ොහම චුටි දවල්ටික් ගන ොෙද ක්ගේ ොෝම පොඩි දේවල්ටිකක් ලුුණු සහ රෙදි. එතකොට මේකට මහා විශාල බද්ධක් ගත්තා. මේ ප්‍රතිඵලයක් විදිර මයි මහ අරගලයක් පටන් ගන්න මේ අරගලයේ පටන්ගන්නේ මාතලේ නැතම් මහතලා සටන කිය අපි හඳන්න මාතලේ දිස්්‍රක් ලේකම්කාරය නැ අදව ක් ලේකම්කාරෙන ස්තරකැන කච්ේරි කච්චේරයට පවා ගිනි දිරතමයි මේ අරගලයේ පටන් ගන්න. එතකො ඒද නිර්බීත තරුණෙන හ එක ඉග්‍රීසින විරුද්ව කටයුතුර ඇ. ඉංග්‍රීසින් විසින් අයරනල ද සාධරන බඳ අහෝසි කරවා ගැනීමට හා ඉංග්‍රීසි පාලකින්, මෙරටීන් පලවා හැරීමට නායකත්වය ගෙන කටයුතු කලා එක එනිසා මහ රජ ද්‍රෝහි කුලෙ හැටියට ඉන්ග්‍රරිසි ආන්ඩු විසි ප්‍රශයට පත් කකිරණි. වර්සය එදදා සරස හතුලිස ජූලි මසතතිස්ව දින ශාල පිසකගේ කැමත්ත සහ මහා සංඝා වහන්සේලාගේ ද විහාරාධිපති ගිරානේගම ඉන්දජෝදු ස්වාමියයන් වහන්සේගේද ආශිතරාදය මැද, ගොංගාලය ගොඩ බන්ධ ශ්‍රී වික්‍රම සර්ව සිද්ධි නමින් තුන් සිංහලේ. රජු ලෙස ඔටුනු පලඳවා අභිෂේක කරන ලද. මරතරන් දදුපත මෙට පොරිි ප්‍රශ්නයක් කන ඉන ඉමතනින් පස්සේ. මේ අපි කියන ගොංගාලය ගොඩබන්නඩා වීර පුරං අපපු මෙෝ මෝවන් සියලු දෙනාම මො ර ඉ ද ශ සිරම වත ොො ොරු ප්‍රදේශය ඉඳද ග පෙරිසක් ඇතකොට මේ මෝුන් පිළිබඳව හදාගෙන තිවිච චිත්‍ර හ අවසානයේදී යම් යම් එකිනකා අතර ඇතිවිච්ච ගැටලු සහ තවකනෙත් තව කෙනෙක්ක පාවාදීලා ඔය වගේ සිදුවීම් හේතුවයෙන් තමයි අවසාන මාතලය අරගලය ඉංග්‍රීසිනිසි සමූල ගාතනයකින් අවසන් කරන. එහි පලය තමයි. මමා අරකිව්ව බොහෝ දෙනා පුරග අපපු පරණග නිලළමතුමා ඩිංග්‍රාල කුඩාපොඩ හිමි අදුව ස්වර්ණපාලි පරණගම, ඒක අන මුරන්පු මල්ලි චන්දසය කරලේකම්පත්තුවවෙරාල මාතලේ ගම් ප්‍රධානින් බොහෝ දෙනා ගාතනයට පත් වෙලා එද්දස් අටසය හතලිස් අටේ අරගය අපේරටේ අවසන්න නවා. ඉන් පසු ඉන් පසු අපේරට ඉංග්‍රීසිීන්ට විරුද්ධ නිදහස් අර්ගලයක් පටන් අරගත්තේ නැති. මේ හතලිස් අටෙන් පස්සේ පටන් අරගත්ත අරගලේ වෙන්නේ විශෂෙන්ම හික්කඩු සි සුමංගලහිමි ඊළඟට අනගාරික ධර්ම්පාලතුමා ඕල් කොටතුමා ඟ පිටටින් ලංකාවට ඇවිල්ලා බෞද්ධ පාසැල් හදන්න පටන් අරගෙන. මේ මගේ බොහෝදේවල් අපි රටේ අරගලයක් විදිරි කැනෙ සටන් සහිත අරගලය කැනේ ආයුධ සහිත අරගලයකින් තොරව ඉංග්‍රීසින් එක්ක භාෂාව මේ හැම දෙයක් එක්කම සඔවුන්ට විරුද්ධව නීතිත් එක්ක. අරගලවලට තමයි ඒ අපි ඔයි කියන කෙඩිසු මංගල හාමුදුරුවූපමිකොට්ටුවත්තේ ගුණනාා අන්දහිමි මේ සියල් දෙනා ඉන් පස්සේ සටන අරගෙන යන් හිදසර සය දහට හතලිස් සටම් පසේ ලංකාවේ ඒ අරගලය අවසන්න නවා. නැවත අපි නිදහසල බාගන්න ඊට අවුරුදු සියකට පස්සේ ඊට අවුරුදු සීියකට පස්සේ සටසය හතලිස් සටෙම් පස්සේ. එද්දාස් නමසය හතලිස් අටේ පෙබරුවාරි මාහසය හතරවෙනිද වෙන තෙක් අවුරුද්දු සීයක් අපි ඉංග්‍රීසිීන්ට යටත් ජාතියක් විදියට ජීවත්වයෙනවා. මේක තමයි අපෙ රටේ ඉතිහාසේ. පස්සේ මෙට විරුද්ධ අරගල කරා නම් ඒ අරගල කරපු අය අපි අරගත්වොත් ඔවුන් බොහෝ දෙනා සුවිශේෂී වෙනස් අය. ඉති ඒහි දමයි රත්තරන්දුවපුතේ. මෙතන්ටේන එකන අප රට විශාල සේවයක් කරපු ශේෂ්ට වරෙන් මේ සියලු දෙනාම්. ඕවුන් අතරතුර එක් කාරණාවක් කියන. ලංකාවේ පළමුුවතාවට බෞද්ධ පාසැල් හදන් අපේ රට එනවා සහෙන්ද්‍රී ස්ටිල් ඕල්කටත්තුමා එතුමා ඇවිල්ල අපෙරටේ පරමවි්ාර්ථ බෞද්ධ සංගමය පටන් අරගෙන කො මාහනද විද්‍යාල නාලාලන්ද විද්‍යාල ම රජ විද්‍යාලය මේමගේ ලංකාටේ විසිරච්ච පසල් ප්‍රමාණය පටගන්න ගන්න ප ට පෙර එක්ස්වාමින් වහන්සේ කෙනෙක් අපේ රටේ ධනියෙන් මේ වැඩියට අතගහනු ඒ තමයි පතාවත්තේ ස්වර්ණ ජෝතිහිමි මේ ඉතිහසෙච්චර බොෝ දෙලා නො දන්නවා ඇති පතාවත්තේ ස්වර්ණ ජෝතිහිමි පාන්දුරේ ප්‍රදේශයේ නද දවස වර්තමාන මන්දන්න තරමට මේකැනි වැරදිමති කියව හරිට දන්නන්නේ නෑ පානදුරේ තිබෙන රංකොත්තේ හරිට හ පැත්ත පසලක් එකනම පානදුරේ නම්මද කැනැපති අන්නේ ඒ පාසල තම පළොමුතට පටන් අරගත්තේ කියලා ඉතිහාසේ කියවෙනවා ඉට පස්සේ ඒ කළුතර දිශ්වීක තම මේ හාමුදුරුව මේ අ ල් දන්නටන්ග පස්සේ ජාතිකතලයට ස්වර ජෝති හාමුතුරුෙමයි ඔල්කඩ ඕල් කරත්තුමා ලංකාවට පරමවිඤ්ඥාර්ථ බෞද්ධ සංගමය හදල ඒ හරහා ලංකාවේ බෞද්ධ පුනරු දෙයක් අධ්‍යාපනයේ ගොඩනැගීම සඳහ මැද අත්වෙනවා. රෝට ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා විදිහට දියස්සෙනණෑක මහතා පත්වෙනවා. ඒවගේම තමයි අනගාරික ධර්ම පාලතුමා මහා දැවන්ත අරගලයක් කරපු මහා දැවන්ත සටනක් කරපු ඉංග්‍රීසිීන්ට සහ ඉංග්‍රීසි භාෂාවට සහ ඉංග්‍රීසිීන්ට ගැතිවිච්ච. බොහෝ දෙනෙට්ට විරුද්ධව මහා අරගලයක් කරපු තනෙන් හරම හුද කලා සටනක් කරපු මහා දැවන්තය මේ සිරු දෙනා අතරින්පු පුද්ලයා බවට පත්වෙන්නේ අනගාරික ධරමපාලතුමා ඇතුමා තමයි මත් පැංවලට විරුද්දධව සහ ගෙරි මස්කෑමට විරුද්දෝ. ගෙරි මස්කෑම කියලලා කෑනතිේ හරක් මස් කනය එක. ඒකට ප්‍රතිවිරුද්ධව, මහා සටනක් මේ සිංහල බිමේ අරගෙන ගිය එවගේ ම තමයි සිංහල භාෂාව වෙනුවෙන් මහා සටනක් ඔව අරගෙන ගිය ඉග්‍රීසි භාෂාවට ප්‍රතිවිරුද්ධෝ ලක සටනක් ඔවු කර. අවසානේදී බුදුරජාණන් වහන්සේ බෞද්ධ ආගම වෙනුවෙන්. බුද්ගයාාවට ගිහිල්ල ඉන්දියාවේ සටන් කරලා නඩ්ඩු කියලා බුද්ධගයාව බේරගත්ත. ඒ නිසාවෙන් අදදවසේ බෞද්ධයින්ට ඉන්දියාවට ගිහිල්ලා වන්දනාමාන කරලා එන්න පුළුවන්ගන්න සිද්ධස්ථාන සියල්ලම බෞද්ධයින්ට අත්පත් කරගෙන දීලා බුද්ධගයාව බේරාගනයහු සිංහලනි නැකටියව් කියලා මහෝ අරගලයක් කරපු කෙනා හුදකලා තනි. සටනක් අරගෙන ගිය කෙනා තමයි අනගාරික දරම්පාලතුමා ඒවගේ එතුමා එෙක් හුරට හිටපු අනි කෙනා තමයි වලිසිංහ සරච හරිස්්චන්ද්‍ර මහතාන්න මේ දැවන්තයෝ තමයි ඒ අරගලය අරගෙනගේ හැබ ඔවුන් අයුධවලින්න මේ අරගෙනගිය නීතිය භාෂාව ලිපි මෙන්න මේවා මත තමයි අරගය අරගෙනගී. ඒවගේ මතමයි අන්දුමාරස්සාම මහතා මහවිශ විෂස්ටේක් අප රටේ බිහිවිච් මහ දැවැන්තෙක් මෙතුමා භාෂාවල් රාශ්්‍රියක් පුළුවන් අපේ රටේ බිහිවිච මහ පණඩිවරයෙක් අපේ රටේ විශිෂ් කර මහා සේවයක් කරපු කෙනෙක් ඒවගේ තමායි ස්ව Rඩ බණඩර්ණයක මහතා ඉදංය පණස්හයවර්ෂයේදී ලංකාවේ අගමැතිවරයා විදියට පත් වනා පසු එද සම්සේ පනස් නමේ අවුරද්ධේතුමාව ගාතනය කරලාතු විතෙන් සමුගාන්තු ම ගාතනය කරයිදන්ස පනස් නමේ වර්ශයේදී. ඒවගේමතම හෙන් රිිස්ටිල් ඕල්කරත්තුව අම අර මමර ඔබතුමාට ඔබට කිව්ව හෙන්න් රිිස්ටල් ඕෝල්කටත්තුම ඔහ මර්කන් ජාතිකයෙක් හැබැයි ඔහු ලංකාවට ඇවිල්ල ලංකාව මේේ බුද්ධ මේ බෞද්ධාගම වෙනුවෙන් සහසිංහල භාෂාවෙනුව අනන්ද විද්‍යාලය අනාලන්ද විද්‍යාලයඒවගේම ධර්මරාජ විද්‍යාලය මහින්ද විද්‍යාලයේ මේ වගේ ලංකාවටේ විසිරිච්ච පාසල් රාශයක්ක් හදනවා බෞද්ධ පාසැල් විදියට. ඒවගේ තමයි ිගටතුුවත්තේ ගුණා අන්දහිමි පානදුරාවාදය කරපු මහා දෙවැන්ත ශක්තිමත් ස්වාමන් වහන්සේ නම උන්නහන්සේ තමයි සිංහල භාෂාව සහ බෞද්ධ ආගම වෙනුවෙන් හඩක් නිකුත් කර මහා දෙවන්ත. මක් වන්නේ ඒවාගේම ජයර්ජය වදන මතා ස ජෝන් කොතලාවල මතා එතුමාගේ නිවස තමයි අද දවසිදත් කොතලාවල පීටේ විදි අද දවසිදිත් අපි හඳුන්නන්නේ. ඉතින් එතුමා ආරක්ෂක ප පීටේ ලදිර අදවසත විශ් විද්‍යාරයක් විදිහයට කොතලාවල ඩිපෙන්සිය කඩමි කියල දවස හඳුන්නන්නේ එඇතුමාගේ නිවස සහ ඒ අවට එතුමාගේ මුළු දේපලම කා ලංකාවේ මේ වෙන් ලංකා වෙනුවෙන් නැතමේ ආණ්ඩුව වෙනුවෙන් වෙන් කරලා අවසන් කරපු කෙනෙක්. ඒවගේ තමයි ඩV ජයතිලක මහතා එතුත් එදා සරසිය හතලි සටේ අරගලි වෙනට දස් අමසේ හතලි සටේ නිදහස් ලබාගැනින් සඳ මහ දෙවන්ත සේවයක් කරපු කෙනෙක්. ඒවගේම තමයි හික්කඩු ස්්‍රී සුමං ගලහිමි උන්නන්සේ අපේ රටේ මහා විශාල පුුණනරෝධයක් ඇතිකරව හන්ද්‍ර ස්ශ්‍රිල් ෝල්කරතු මාලා ගාරික දරම් පාලතුමාල බිහි කිරීමේදී ඒ පසු පස සිටපු දෙවන්තෙක් බවට පත්ෙන්නේ හිකඩුවේශ සුුවංගල හිෙමි ඒවගේ තමයි CW කන්න කරමඇතතුමා ඔබත් මමත් අදදවසි ඉගෙනගත්ත මේ රටේ බිහිවිච්ච ලක්ෂගානක් නිදහස් අධ්‍යාපනය පලය ලබාගත්තේ C කන්නන් කරමැත්තු මාට පින් සිද්න තුමාගන මක් කියන්න ෝන මොකදම රත්තරදු පත බත් මත් පසල්ලන්නේ එතුමා ගොඩනැගපු. ඒ මධ්‍ය මහා විද්‍යාල සංස්කෘතිය සහ නිදහස් අධ්‍යාපනය මත හැදේ. එතුමා විශ්‍රාමක ජීවිතයේදී මිය නකොටත් පින්පඩියකින් ජීවත් ච්ච අපේ රට ිහි විච්ච විශිෂ්ට දීශපාලච්චිය අන්න එක තුමයි වැදගත්ම කාරණාව. තමුන්ගේ සේවය අවංක සේවේ රට වෙනුවෙන් කැපකරපු එතුමා ලංකාවේ පලවෙනි මධ්‍ය මහා විද්‍යාලය විදිහයටට මතුගම 3W කණන්නන් කාර විද්‍යාල විදිරි අදවස හඳුන්න මධ්‍ය මහා විද්‍යාලය එතුමා බිහිකරමු. තැබේ එතුමා පිම්පඩියෙන් තමයි අවසන්කාලේ ජීවත්විච්ච අපේ රටේ බිහිවිච්ච විශිෂ්ට දේශපාලච්ඥයෙක් වෙන්නේ. එතුමා ගාව කිසිම දෙයක් ඉතිරග තිබුණ නෑ. සියලුදේ දරුවන් එන වෙනුවෙන්ම කැප කරලා වියදංකරල මේ සියල්ල කරපු මහා විිෂ්ට පු්ජලෙක් විදි අපි හඳුන්න්න ඕන කන්නන් කරම ඇතුමඒ වගේ ඔබත් මමත් අද මේ කතා කරන්න ශිෂත්ව විභාගේ නිර්මාචුකරුවා වෙන්නේ කන්නන් කර මහතා කදි මයි අත්තර දපපුතයේ මේ තමයි නිදහස් අධ්‍යාපනයේ පියා ඉනකට අපි ගියොත් ඩැන් අරසිියල්ලත් එෙක්ක අපේ ජීවිතය අපිට හරි ලස්සන සිංහල සාහිත්‍යත් එෙක් බැිච්ච සිංහල භාෂාවත් එෙක්ක බැදිිච්ච අත්තිශ්‍ය වැද කර අප රටේ බිවිච්ච සටන් අම ගීත කලාවක් තිෙන. මේ ගීත කලාවත් ඔබට අතිශය වැදගත් මේ ගීත අපි අරගන්න පැරණි හටන් කවි කියලා පිහඳු ද අපික වේ නකවිියත් එක නැිතා කර මේ ඔබත් එක්ක මේ පැණි හටන් කවි දන චුට්ටක් කතා කරන හදැන්නේ එතන්ද පලනිිකතමයි යුද්ධටත් ඇැවිත් සිදු පිට නැව්නැගීලා පරංගි උන්නා මුොත්තැවිත් කොලඹට ගොඩ බැහැලා. එකක් හරිද මේකෙද කියන්නේ කාගෙනද පරංගි ගැන උදරමටක තියන්න රත්තරන්දු පුත මේකෙද කියන්නේ පරංගි ගැන. යුදතේ තත්තෑ විත්සිදු පිට නැව් නැගලා පරංගි උන්නමුත් ඇැවිත් කොල බටකොට බැහැලා. මේක න් ලස්සන්න තැන්ති න ඔබට හොයාගන්න පුළුවන් ුතු බෙගෙත් ඇ. ඊළඟෙක නොමදින් විකුම්පාලා. සැඳමින් යුද්ධට ජයලන්දෙසින් සමගෙන් එජනරාලා මෙගීතදි කියවෙන්නේ කා ගැනද ලන්දේසින් ගැන හරිද මේක කියවෙන්නේ ලන්දේසින් ගැන මෙතලි කියන්නේ? හරංගි ලංකාවට පැමිණීමත් එක්ක ඒ යුද්ධෙට යන්න පපුතේ ඉසර හටන් කවි කියන්නේ යුද්ධට අන එකකාරණහරි වැදගත සටන්ක හටන් කවියක් කියල කියැන යුද්ධට යනකොට රණබෙර වාදනය කරමින් ගීත ගායනා කරමින් යන සොල්දාදුවන්ට මා ධෛර්යක් එකතු කරමින් සටනට පෙළබෝමින් අරගෙන ගිය මහා ගීතයක් තමයි මේ සටන් කවි කියලා කිය ඒ හරහා ගොඩනගිච්ච ගීත කලාවට අපි හඳුන්නනො හටන් කවි කිය. යුදධමය ඔබ ල යුදධත් එක බැරිිච කවි. දැක් මේ පළවෙනි කවිද පරගි ගන ැන පෘතුගීසින් මෙතන්දි පරංගි නත්තම් පෘතු ගීසින් ජනතමයි මේ ගීතේද කියවෙන්. ඊළගක නොම දුම්මිකුම්පාලා සැදමින් යුද්ධටජයලන්දෙසින් සමගෙන් එජනරාලා මේ ලන්දෙසින් ගැන තෙරියාට කියවෙන්. පන්නා එලන්දේසි දැන් එතනින් එහාට යන්න එක ගැනද. ගෙන්න්නලා ගෙන්න්නාලා ඉංග්‍රේසි. ද මම මේටි කොක්කොම ඔබට කිය න්නෙ ගොද බේ මේ වෙනකොට ඔබ මේක පොතේලියාගෙනත් ඇති. මට පෙන්න්න ඕනකමතිබුණේ ම රත්තර දුවපපුතේ ශිෂත්ව විභා ගයට යනකොට මෙන්න මේ කවිටිකෙන් දීලා. කවෙන් කවිය කවෙන් කවිය කවියෙන් කවිය දීලා හන්න පුළුවන්. මෙම ගීතය අපි යුද්ධයටත්තෑ විත්සිදු පිට නැව් නැගීලාතු මෙම කවියෙන් කියවෙන්නේ. එක ඉංග්‍රීසිීන් ගැනය දෙක පෘතුගීසිීන් ගැනය තුන ලන්දේසින් ගැනය කියලා ප්‍රශ්න යමු කරන්න පුළුවන්ද බරිද හොමු කරන්න පුළුවවා. මොකද අපි මේ ගීතය. ි හොඳට අවබෝධ කර ගැනීමත් අතිශේ වැදගත ඉට වඩාපති මම නන්දකින්නේ. මේ ගීතවලතින රිත්මය ඒ තිය යුද්ධට අපි පෙඩබෝන මහා අභිමානවත්භාවේ අපිට දෙන දෛර්ය දෙන මේවැ තියෙන නාද මාලා. මේ රත්තරන් දුලපුතාට පුළුවන්. මේ කාලය මට මදි වෙන නිසා මරත්තරතු ලොපු තාට අද අපි මේ සම්පර්මය මුළු ඩැස්ටහන අපි අධින් මේ ලක්කෙසිව පාඩම අප පි අවසන් කරන්න ඔය මුකුණ ඇත ලොකු කාලයක් අපි දවස් හයක් විතර වගේ කාලයක් ඔබත් එක සම්පූර්ණය මේ මුළු තුන හතර පහ කියෙනමුළු සමස්ත ශ්‍රේඩීන් කතා කරපු නිසාපුතේ දින හයක වගේ කාලයක් ප මේ වෙනකොට ගත වෙලා තියන මේ ලක්කෙසිව පාඩමට. ඉතින් එහිදමක ලොකු පාඩම ඒහහි දම රත්තරන්දු විපපුතේ අද ම මේ ගීතතික ඔබට එකතු කරන්නේ යන්නේ නෑ ඔබට පුළුවන් මේ ගීතවලතින ආදමාලාවල් මේ හඬවල් මේ දේවල් මේ වැතින ශක්තිීන් හරියට හඳු ගන්න එක තාකත්තාම රත්තරන්දු විපතේ මමර ඔබට පෙන්නන්න අවශ වන මේ එක්ෙක් ජාතයන්වල්ට අනුව මේ ගීතය ගොඩ්නැගිලතියද ආකාරය අන්න එක හරි වැදගත් මේ හටන් ගීත ටික කානවතම රත්තර පතිං ඔබට කලින්ම පටන් ගන්න ට කිව්වා එකක් ඔබට පුළුවන් ඔබ විසින් ඉගන ගන්න. තනයෙන් ඉගෙන ගන්න පුළුව කොමට තනයෙන් ඉගෙන ගන්න ලොකුදයක් න මෙන්නමං ඔබට පලවනි වැඩේ කිව් මේ ගීයුද මේ සටන් ගීත ටික හොයන් ඔබ පුළන්තර්ජාලය භාවිත කරලා හොයන් අන්තර්ජාලයට ගිහින් ඒට අයි් කරන කොට මේ ගීතත් සියල්ල ඔබට දෙනවා නාද මාලාවත් එක්ක ඔබට හොඳට අහන් හැකියාව ති මේ ගීත පූුණු කරගන්න බලන්න සතතාභ්‍යාස යදේ. ඒවා ඒ පුණ පහුණු වෙන්න බලන්න ඒම ඔබේ ජීවිතද ඔබ එකතුවර එකතුරගන්න ගීත රිදමේ මේ සරු දවල් එකතු කරගන්න උත්සාහ කරන්න හරි මරතරද ිලා පේ හටය. ඊලකට වැදගත්ම කාරාව. අප රටට කීර්තියක් ගැෙන දුන් ශ්‍රී ලාංකිකයින්. දමතකතියන් අප රට කීර්තියක් ගෙන දුන් ලාංකිකයිෙන් කවුරුන්දමේ. ලෝ ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරණයක මැතිනය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියය. අර අපි දැකු ස්W R බ්ඩාර්නයක මහත්තාගේ අදරනය බිරිඳ වෙන්නෙත් මෙැතුමිය. එතුමිය තම පරට පිවිච විසිිෂ්ට රාජනායකයන්ගේ කෙනෙක් එතුමිය බොහෝ දේවල් පිරට ඉතිරි කරලගිය හැබැයි පලංකාවේ ලොව ප්‍රථම අගමැතිමිය එතුමිය චීනයටයනකොට රුසිාවටනකොට ඒ රටවල් වල එකකාලේ නොසෑහෙන්න පිළි අරගෙනීමක් තුවන මුොු ලෝකම මහා විශාල පිළිගැනීමක් තිබුණවා මේ සිරිමෝඩස් බණ්ඩාණයක මැතිනිය. ලංකාවේ ප්‍රථම ඔලම්පික් පදක්කම් ලාබියා. ඩංකන් වයිට් මහතා ඩංකන් වයිට් මහතා කියලක කියන්නේ මීත්‍ර හරසිය කඩ්ලු මැත පැන දිවීමේ තරගේ ලංකාවේ පළමුුවතාවට ලංකාවට පලවෙනි ඔලිම්පික් පදක්කම රැගෙනෙනම ඔහු. ඒත් හරිදි පදක්කමක් අපි තවම රත්තරං මැත රම් පදක්කමකට යාමය හැකියාව අපට තාම හම්බවෙලා. ඒවගේ මතම රත්රන්දපතිේ ඔලිම්පික් පදක්කම්ලාබි සුසන්තකා ජයසිංහ එතුමියත් එහෙමයි එතුමියත් අපිට අරගෙන මිටසීය මෙත දෙසය රිදි පදක්කම අරගෙනන්නේ එතුමටත් බැඩි වෙනවා ඔලිම්පික් පදක්කම ගන්න හැබැයි මේ දෙදනා හැර ඔලිම්පික් පදක්කම් ලාබී අපෙරට කවුරුවක් කත්තාම නෑ කවුද ඔ ඔබට පුළුවන්මර ඔබට පුළුවන් ක්‍රීඩාවෙන් ජෑග්‍රහණය කර ඔලම්පික් පදක්කමකට යනෙ සෙල්ම් වැඩ ඉද සම් ස හතලි සට පසේ දෙදහ වර්ෂයටනකම් අපේ රටට ඔලිම්පික් පදක්කමත් තිබුණේ නෑ හිතන්න ඊලකට එවරස්ථර්ණ කල ප්‍රථම කා ශ්‍රී ලාංකික කාන්තාව ජෑන්තකුරු උතුම් පාල මෙ තමයි අපේ ලංකාවේ පළමුුවතාවට එවරස්ට කන්ද ලෝකී උසමකන්ද හිමාල කඳදුවටිය තිබන එවරස්ට් කන්ද මේක තියෙන්නේ ඉන්දියාවට අයිති දනවැන පාලට මහිතනට දැන් යිතිරයෙන්නේ පාලයට එවරස්ට තරණය කළ ප්‍රථම ලාංකික කාන්තාව. ලංකාය පලවෙනි කාතාව. මේ දෙනි වනිියට මේ ප්‍රථමසයි ලාංකික කාන්තාවන ඊළඟට මේ එවරස්ට තරණය කරපු ඊළඟ කෙන වෙන්නේ ජහන් පිරිස් මහතා. ඔහුත් මේ ජයන්තිකුරු උතුම් පාලත් එක්ක මේ ගමන යනවා හැබැයි අවසාන මීට පන්සේ ඔහු නැකගැනීමට බැරිෙන ඔූවා අසනීපය නො සහ ඔවු අරෙන ගිය බා්ඩලල් තිබිච් අම්යම් ප්‍රශ්න හේතුවෙන් ඔහුට නැවත හැරිලා පවගන්න වෙනවා. මේ එවර ස්තරණය කරනයි කෙනෙක මහා මාරු වැඩවලින් එකක්. දිම අරතරඳපට ඔහු නැවත හැරිලාවා හැරලාවට පස්සේ ජයන්තිකුරු උතුම් පාල තනයේ නගෙනවා. න්ந்த මේ මයි ලංකාවනී යජනි කරපු ලංකාව පලවෙනිකාන්තාවවරස්තரණය කර කணලද.ස පස්සතවර්ෂතුන කරතර පසේ නැවත ජහන් පිරිස් මහතා තරණය කරනවාවර කාන්ද. க்கෙන. ஒலிம்பிக் வீඩක රணතුங்க කරணான. මේ සිංලබ අපතේති වෙන මවන් පිළිබ හ ලබලන්න ජනත ගරතුන් පලස රණතුங்க කරணந்த. එද සේ හැට හතර මගේ මතක නිවැරදියක්න් එද සමසය හැට හතර අවුද්දේ ඔලිපික් ක්‍රඩ වුල්ල පවත්තන ටෝකෝ. මේ තමයි දැනට ඔලින්පික් ලෝකයේ බිහිවිච්ච විශිෂ්ටතම පරාජිතයා විදියට හඳුන්නන්න. පරාජිතයා ඔබදන්නවාද අපේ රටේ පෙළපොතකටවත් නැතත් ඊ මෑතක් කාලයක් වෙනකං ජයන්තිකරුතුන් පාලම රන්තුංග කරුණානන්ද පිළිබඳව කිසිම සඳහක් නොතිවිිච්ච යුගයෙකුත් අපේ රටේ නමුත් නවිසිණ දේශය එ ඔහු පිළිබඳව කලරයට කල හැමෝම දැනගන්ත ඉගෙන ගත්ත. නමුත් ජපානය පෙළපොතේ ඉන්න චරිතයක් තමයි මේ රන්තුංග කරුණ නන්ද කියර කිය. මේ කාරි විශිෂ්ට කතාාව මේ රත්රන් දුල්ලපොතනක දන්නත්තම් චුක්්ටක් හොයා ගන්න ජයන්තිකුරතුන් පාල හා සමානව ඉට වඩා රණතුන් කරුණ නන්ද කියලා කියෙත් විශේෂී පුං්ජලෙක් මහ ලම්පික් පදක්කම් සඳහා මීට දහදහා තරන්ගේ සඳහා ලංකාව නියෝජනය කරමින් එද සම්සේ හැට හතර අවරුද්දේ අවරුද්ධමට හරි දසමට මත කෙන ද සම්ේ හැට හතර මගේ මතකේ නිවර දිනම් ටෝෝ තරගේ ක්‍රීඩාවුල්ලට යන්න මෙහිදී රණතුන්ගත් එක්ක ක්‍රීඩකයෝ දුවන අවසා මෙයා අවසානයා බවට පත්නවා පලවෙනියා අවසන් කරනවා දෙවනියා තුංගෙනය අවසන් කරනවා. පළවෙනියාගේ සිට වට හතරක් තියෙන පසුපසින්තමයිඉන්න කවුද රතුංග කරුණන්ද තරග අවසන් අවසානය සිට බලනකොට වට හතරක් පටුපසින්තමයි තියෙන අනි කට්ටිය පලවැනි අ දෙනි අඇතුන්ගෙන් දුන්ලා ඉවර නාට පස්සේ මත්‍ර දහදා හතරන් ගේදුවන අනිකට්ටිය යින්ගෙනවා හැබැයි රණතුංග කරුණනන්ද කිසිම් වෙලාවක නවතින් දෙනෑ ඔහු දුවනෝ. පලවෙනි වටේ දුවුණොකට වටේ හිටපු ප්‍රේක්ෂකාගාරය හිටපු බොහෝ දෙනා බොහෝ දෙනා හෝ කියන්න පටන් ගන්නවා ඔවුන් හෝ කියන්න පටන් ගන්නකොට ඒ හ කියන්න පටන් ගත්තේ තනියෙන් මිනියෙක් තරගේ ඉවරයි පිට්ටනියවටේ දුවනෝ හැබැයි කරුණාද රණතුංක කරුණාන්ද කිසිම වෙලා නැවතුනේ නෑ ඔහු දුවනු කතා වැදගත්මද ඕන අවතෙන් නෑ ඔහු දුවනු දෙවැනි මටේ යනකොට ප්‍රේක්ෂකකාාරය හිට මිනිසුන්ට තේරුණා නෑ මේ මනුස්සය මහ පුදුම මනුස්සේ කිය අපි ගහන්න පටන්ගත එකක් එකක් දෙකක් අපපුොඩි වැදෙන්න්න පටන්ගත්ත මුළු ටෝකෝග්‍රඩාංගමේ මිනිසුට තේරුුණ කවු හ කිවත් මෙය නවතින්නේය කියලා මාර් ශක්තිමත් මනුස්සේ කියල මේ ප්‍රේක්ෂකයෝ තේරුම් රගත්ත අපපුඩි ගහන්න පටන්ගත තුන්ගෙන වට යනකොට හැටදාක් විතර ප්‍රේක්ෂකාගාරයක සියලුදනාව නැකිලා එක දිගටම අප්පුඩි ගහලා දිරිමත් කරන්න පටන්ගත්ත තුංගනිටය අවසන්ගනකොට වට හතරක්. තරවෙෙනටය තුංගනිටය හතරනි වටේ වෙනකට මුළු ප්‍රේක්ෂකාගාරයම නැකිටදලා තවන් හිට තැනේදලා මෙයාට ඔල්ලො සඳන්න පටන්ගත්තා වටේ අවසන් කරන්න. කරුව අන්ද වටේ අවසන් කරන. කරුවන්න්දගග හනවා කැමෝමනවතුන ඇයි ඔබ දව්වෙ කියලා මාධ්‍යවේදිය ගිල මේ එක ඔබේ ජවිතයට හරි වැදග කරුණනද කියන මම ආවේ මීට දහදාහක් දුවන්න ඔලිම්පික් ක්‍රීඩා උල්ල්ලක මගේ එකම සිහිනයතුේ මීටර් දහදාක් ඔොලිම්පික් ක්‍රීඩාවුල්ලක දුවන එක ඉතිං ම මගේ එකම සිහිනය වෙනුවෙන් සටන් කරා කියලා කිව තැනිකට යහෝ කිරකට මටේ දාරණ. මම දිවවේ ගේ රට වෙනුවෙන් දෙවෙනක මගේ සිහිනය වෙනුවෙන්. එ ඔබ හිතන්න ඔබටත් ජීවිතට බොහෝ දෙවල් එකතු කරගන්න පුළුවන් මේ රණතුංග කරුණණන්දව අවාසනාවන්තලෙස. ඔහුට ඒඒ රට ඔහුගේ මේ චරිත කතාව ජපානය පෙළපොතට සහ ඔු වීරයෙක් විදියට ජපානය හස හදුන්නනව ඔහු අවාසනාවන්තරල ස අපේ රට රාපිල්ලාව නාමල්ලුවේ ප්‍රදේශයේ ඇවක නාමල්ලය වේ. නානකොට අහමුල්ලි සති විිවිධ කතා කියනවා එතුමාගේ ජීවිතය නැතිවෙලා තියෙනවා ග්‍රන්තුන්ග කරුණනන්දගේ. ගෝමන අපරට මහත් අභිමානයක් ගැ දුන් පුද්ලෙක් ෝකයේ බිවිච් විශිෂ්ටම පරාජිතයාවිදද පිළි අරගන්න. ඉලන් ක්‍රිකට්කීඩකින් අප අරගත්තාහම අරවිද සිල්ල සනජ්ජයසූරිය කුමාර සංගකාර් ඒවගේ ක්‍රිකට් ක්‍රීඩකින් ඊට අමතරව. ක්‍රඩකින් ඉදිර පිරගන්නන් ඩිලන්ත මාලගමුව විශිෂ්ට මෝට රත දාවන ශූරෙක් අපේ රට අභිමානයක් ගෙන දුන්න කෙනෙක් අර විද සිල්ල සනජත්‍රි කුමාර සංග කර රජන රන්තුන්ගේ ඉද සන්සේ අනූහාය වර්ෂයේදී එදකොටා කුමාර සංගක්කාරට නෑ අර විදි සිල්ල සනජය සූරිය නායකවත්වය රජුන රණතුන්ගයන්ගේ ඉද සම්සේ අනුහාය අවුරුදු ලෝක ශූරතාව අපේ රට ගෙනවා ඒ තමයි අප ලෝක සූරතතාාව වැහ ල බාගත්ත පලවෙනි මොහොත. ඩිලන්ත මාලගුම කියලා කියන්නේ මෝට රත දාවන ශූරයෙක් ඔවුත් මහ විශාල නමක් අපේ රට ගෙනදුන්න කෙනෙ. නර්තනය අරගත්තොත් බොහෝ දෙනෙක්කි නම මේ බොම සුරුප්‍රමාණයක් කරගත්තේ. ආයචාරය පණී භාරතයන් ඒ වගේ චිත්‍රසේන හා වජිරා කියන මේ විශිෂ්ට මුද්‍රා නාට්‍ය ශිල්පීන් දෙදෙන සහ දැවන්ත නර්තන ශිල්පී. අතරතුර චිත්‍ර සෙන්සාහ වජරහ කියන්නේ ලංකාවේ නර්තන කලාපිටට අරගෙන ගිහිල ඒවගේ මුද්‍ර නාට්්‍ය කලාව ලංකාවට හඳුන්ලාදුන් සවිශේෂී දෙදනෙක්. ලේකන කලාටරගතුත් සේස් මහින්ද දෙමිකු මාර්තම උනිදසයන් මාටින් වික්‍රම සිංහයන් තව බොහෝ පිරිසක්කන්නවා. ඒවගේ සංගීතයරගත්තු පණ්ඩි තමරදේවන්න අන්දාමාල්නනි සහ ප්‍රේමසිරි කේමදදාසයන්. අචාරය පේමිසිරි කේමදාසයන් විශිෂ්ටෙක් අප රට බිවිච්ච සිනමා මමකද පණඩි තමරදේවයන් අන්දාමානයන්ගෙන උබදාන්නවා ප්‍රේමිසි කේමදාසයන් කලාකින් අප රට ිවිච විශිෂ්්‍රතම සංගීතච්චියෙක් පණි තමරදේවයන් මාලදේවරණ ජාතික ගීය හදනවා ප්‍රේසිරි කේමදාසයන් අපේ රට ඉන්දියාවට ගිල්ල ඉන්දියාවේ චිත්‍රපටිවල්ට සංගීතය සපේනවා. ඒවගේම වේදිකා වරගත්තොත්තේ ඉදිරිවිට සරචාන්දයන් සුගත පාල සිල්ලා මේ දෙදෙන තමයි ලංකාව වේදිකා නාට්‍ය කලාව බිහි කරන්න ප්‍රධානීන් බවට පත්තිච්ච දෙදනා කලාව ශල්ල දෙක ඉදිරිවටරචාන්යක පැත්තකගෙනන කොතුක් සුගොත පල් සිල්ලා ප්‍රමුක අනිපිරිස තා පැත්තකෙන් හැර ලංකාවේ නාටි කලාව පෝෂයට පත් කරන්න මෙන්න ඉදෙනාවන්. ඉරඟට සිනමාව ආචාරය ලෙස්ජම් ස් පිරිස් මහතා සහ. විශිෂ්ට රංගදරයෙක විච ගාමිනිි ෆොන්සේකඇයි වගේ මල් නිි ෆොන්සේ විශේෂම ගාමනිි ෆොන්සේ එකක දක් නළුවෙක් මෙන්ම තා හොඳ අධ්‍යක්ෂවරෙක් සහ ඉතා ඉහළ දැනුමත්ති විච්ච තාක්ෂණික හැකාවති විිච්ච කෙනෙ. ඒ වගේ ම වෙන ේ ්‍රලින්ග අප පැරගත්තොත් මහාචාරය සරත් ගුණපාලයන් එතුමා තාම ඉන්නවා එතුමා අද දවසෙත් අනාසා එතනේ වැඩ කරනවා. අපේ රට මහා විශාල නව කීර්තියක් ලබාධච්ච කෙනෙක්. ඉනකට මහාච්‍යර්ය කුල සිංහන් එතුමා තමයි අපේ රටේ බිහිවිච්ච විශිෂ්ටතම ඉද්‍යා වීදම ඉංජිනේරයක් කිරි අපි හඳුලන්න එතුමා විසින් නිර්මාණය කරපු බෝධේවල්තින විසිෂෙන්ම කොම්්‍රීට්සිල්බරං. ෝචි පරේ දාතින ල්පරන් කොට න දාාතින කොක්‍රට ල්පර මේ ෑහම නිර්මාතවරයාවෙෙන්න්නේකුළ සිංහයන් ඒ වගේම අපි කතාානකර බබොෝ දෙනෙක්න්න මහාචර සිල් පොඩන්නම් පෙරමයන් මේ මහචර සිල් පොන්නම් පිරමයන් කියැනෙත්ඒ විදිර ලංකාවෙන් ඇමරිකාවට ගිහිල්ල ඒ නාසාමවෝල්ට සහ පරේක්ෂණවලට සම්බන්ධ විච්ච. අපේ රට බිවිච විශිෂ්ට විද්‍යාච්නයෙක් ඒ වගේම තම වෛද්‍ය සේනක විසේනක විිබිලේ. දදික බිල තමයි ලකටම අවෂදාම ප්‍රජ්ඥාපතියයක්ගෙන් හමුු ලෝකෙටම හඳුල දුන්න කියෙනා. ඔව අවාසනාවන්ත ලෙසගාතනයට පත් වූවා කියල තමයි පිළියරගන්නේ අද වෙනගොට අපේ රටේත් තිබෙන්නේ ඒ වෂද පනත් සහ ඒ ප්‍රජ්ඥාපතිය. ඊට අමතරව පිට රටවල්ුල ඉතා රජුවභාවිතා කරනවා මේ මහචර මේ වෛද්‍ය. විිලේ මහතා ගෙනාපු ඒ වෛද්‍ය ප්‍රජ්ඥාපතිය අවෂද පනත මේ සියල් ඊට අමතරද රේජයවර්ධනයන් විල්බරෝ ලැෑම් ආස්ත්‍රේපෝයයාගත්තේ ලංකාවේ කනෙ රේජයවර්ධනයන් මේගේ බොහෝ ශිෂ්ටියෝන් පිරිසක්ම රත්රන්දපුතේ අපේ රටේ බිහිවෙනවා. තිහෙමන ඔවුන් සියල්ල ගෙන අපි ගනගන්නේ ඇයි අනකතම වැදගත්දේ. සියල්ල ගැන ඉතිහාස ට වීරවරයෝ වර්තමාන කාලයේ වීරයන් අතීතය තු සියලු දේවල් ඇයි අපි ඉගන ගන්නේ වැදගත්ම දේක අපි මේ සියල්ල ඉගෙන ගන්නේ මරතරන්දුවපුතේ හෙට අපේ ජීවිතට ඔවුන්ග ආලෝකයක් කරගෙන සහ ඔුන්ෙන් යමක් අපි ඉගනගෙන හෙට දවසේ අපි ඔහුන් ඔවුන් පහුකරගෙන යන සේස්ටේන් බවට පත්වන කති මරතරදු බුද ඒ කරන්න පුළුවන් ඔබට එය කරන්න පුළුවන් ඔබ ඔබට පුළුවන් අ විද්‍යානය බවට පත්වෙන ඔබට පුළුවන් හොද ඉංජිනේරුව එකක්කෙන් ඔබට පුළුවන් හොඳ සංගිතජඥයකයෙන් ඔබට පුළුවන් නර්න ශිල්පියය බාට පත් විශිතේ බව පත්වන ඔබ ෂේත්‍රය අපි කිය බෑමයි අරතරඳ ුපත හැබ ඔබට පුලුවන් ඔබයා යුතුමාගේ කුමක්දදිගල හිතන්න ඔබ විසිිස්ටේ බවට පත් කුණානන්දයන් ලෝකයේ හොඳම පරි පරාජිතය වනට ඕ ලංකාවට මාහදැවැන්ත කීර්තියක් ගෙන දුන්න පුද්ජලය බවට පත්ෙනවා. මරණයන් පණිෙන මිනිස්සු ඇදගෙන වැටෙන කොට සීතලි බෝම අමාරුවෙන් කුර ජයන්ති කුරුතුම් පාර නගිෙනව ඒවරස්ට එකතමයිත් සුසන්තිකා ජයසින් අලවූ වගේ ප්‍රදශයකි බීවෙල බෝහම අමාරුවෙන් දුක්කීඳලා ඔොලිම්පික් පදක්කමක් කරගෙනෙන අවුරදු ගනාවකට පස්සෙ ලංකාවට ඔබ හිතන් ඔබට පුළුවන් මේ දේවල්ග නස් කරයි මේ ජීවිතය වස්ක කරන්න තම තත්තරඳු විපතේ අපි මේ ලක්කසියෝ පාඩමේද මේ සසිරෝ දෙනා ගැනම කතා කරන්නේ. හරි තැන් ඔන්නට ඕන තැනට ඉළඟට තැනට ාවු. දැන් මේ තමයි ශිෂත්ත විභාගේ. තැන් හරිද අපි ලක්කෙසියෝ පාඩමෙන් අවසන් කරා මෙතනින් එහාටම රත්තරන්දුව පුතේ ඔබට තියෙන්නේ මේ වෙනකං ශිෂත්ව විභාගයට ලක්වසිෝ පාඩමත් එක්ක ලැබිච්ච ප්‍රශ්නත් අපි බලමු අන ඒකත් එක්කම බැදිච්ච අනේ ප්‍රශ්න ිකක් දැ මේ තමයි රිීත්මය මේ දෙදස් අටවර්ශය මුොදරමතකරියන් මේ දෙදස් අටවර්ය මේ දෙදස් අටවර්ශය දිමයි රත්තරන්දුයපුතේ අපි ප්‍රශ්නවලට පිල්ලිතුර ලියන කොට උත්තර කියත්තිෙබුණද ොටම උතර කියඇ හතරක් තිබුණ හරිද හතරක් තිබුණා දැන් ඔබට මේ මේ අලුතෙන් අද දවස වෙනුවෙන් ඔබට ලබාගනතිෙන පිඩ්ටක මෙන්න මේ ප එක ද ඔබට පුළලුවක් මිටික ඩනලෝඩ කරගෙන ඇති ඔු න්නලඩ්රගෙන ඇත්තේ ව ට හර ල් ට මාහසෙන් රජතුමා විසින් කරවනල් ලද වැවක් වන්නේ මැර අතර විපතිතෙන් අපේ ඉතිහාසත් එක මේ ලක් එෙසිව පාඩමත් එක බෙදිච්ච දේවල් තියවා මේකට වෙන් කරලා මේකට වෙන් කරලා ගන්න බෑ. අපේ අතීත විත්තිවත් මේ තොරතුරු තියමු. ජලයපාඩමඇතුළිත් තියෙන ඇව. ඒවගේ මයි ලක්වැසිව ඇතුළෙත් මේ දේවල් තියනොද නැද තියෙන. රද අප අතීතියඇත්ත එක් බෙදිිච දවල් ක් එෙසිවද අප රජවුර ගැන කතාක කරාපුඉද. මාහසට රජතුමා විසින් කරවන ලද වැවක් කන්නේ. තිසාවැැව මිනේර්වයව කලාවැව. පරාකම සමුද්දය මකදද වෙන්නේ මින්නේරි වැැව. මේක නිර්මාණය විච්චා ආකාරයත් ඔබ දන්නවා මිනරිව කතාවකුත්තියෙනවා පැරණි ජන කතාව මෙ ු ටක්හොය ලබල නමයිරත්තරන් ද පති වැවක්ක බැෙදිච්ච ජීවිත මේත් එක්ක බෙදිච්ච කතාවල් තිය රාශයක් මහසන් රතුමා විසින් කරන ලද වැැවවෙන්නේ මේ වැව්හතරෙන් මින්නරිැව. කියන්න හදපුද දැන් මේ දෙෙනස් අට ඉදල දෙෙනස් දහන මේ වර්ෂය දක්වාමය රත්තරන්දුදුවපපුතේ තිබුණේ පරිසරය ප්‍රශ්න තිහට උත්තර හතරක් තැන් ඔබ කල්පනා කරයි එහෙමවතිම දවූ හරි උත්තර හතරක් තිබුණේ උත්තර හතරක් දෙනවා ඒ උත්තර හතරෙන් එක අත්තමයි රත්රන්දු ුතේ තරගන්න ඕ න ඊට පස්සේ වෙන කරන්න දස් හම වර්ශය පස්සේ අන්න ඊට පස්සේ වෙනස්ේ නවා අරත්තරන්දුපුතේ මේක උත්තර තුනක් බවට පත්වේෙනවා. එතකං අවුරුදු ගණනාවක්ම තිබුණේ උත්තර හතරක්. දෙදස් දොහ ප පලඩි පශපතරය දී උත්තර හතරත්වමක යෝගිය. ඔවු පලඩි ප්‍රශපත්තරයටටත් ඉදි ගහනැති වුණ උත්තර හතරක් තියල හැබයි ඒක පසුව එක තුනක් බවට පත්වෙනවා. ඒගේ පරිසරයටත් උත්තර තුනක් බවටඒනවා. ඇබයි එතකන් තිබුණ මේ හතරක් විදි මේ රත්තරන් දුවපුතේ ආසන්න උත්තර. ්‍රරාශයක් දෙනවා මේ ප්‍රශ්න උත්තර හතරක් එක් ලියනකොට. එතකට අපට වරදින ප්‍රමාණය මේක ඇතුළි තියෙනවා. ඒහිතම රත්තර දපත අපි හැම්බලෑ උත්සාහ කරන්න මෝනේ. නිවරදිම උත්තරේ වරගෙන යන්න ඔබට පොඩි අභ්‍යාසයක් බවට පත්වේ මේ උත්තර හරක් ලියගෙෙන යනකට හැබයි දැන් ඔබට තාම උත්තර හතරක් ලීීමේවශෂතාවැ කියන්න බටන උත්තර තුනයි. හරි ඉරඟටපියා. ඔන්න මලය ඔේ නාමල නලාවරෙන් අත්ත බිඳෙ පයබුරුලෙන් තබාවරෙන්. එහත කවි පද දෙක අයත් වන්නේ කිනම් ජනකවි වර්ගයටද. හත කවි පද දෙක අයත් වන්නේ කිනාම් ජනකවි වර්ගයටටම රන් පපු දැන් දැන් කාල පැන විි නිර්දශය තුබුණ දැ මේක ඇතුල ක්කැසි වපාඩම තුල මේ හැමේකම්ම විසිරවල තමයි එන්නේ දැන් අපි ඔබත් එක් ඉතා වේගෙන් කතා කරගෙනාවට ඔබ දන්නවා ජනකවි ගැනත් අපි කතා කර අප රට අපේ රටේති විච සුවිශෂි ලක්ෂණයක් විදිේ. දැන් ඒ ජනකවි තමයි මෙතන්දි අහන් අපිට මේ පිඳවවාබෝධය පිට තියන්න තොද රැද තියන්නත් ෝන. ඔන්න මලේ ඔය නාමල නිලාවලෙන් රෙන් අත්ත බිඳයි පයබුරුරෙන් තබාවරෙන් මේකවියකිව කොයිද මොකදදේක අන්න හරි මේක මොකක්ද පතල්කාව අදද නෑ පාරුකාවයදද ඔවු කොහෙදුමකයන් පාරු ඉන්න ගබන්තමයි මේක කියන්න මේක ගොයම් කවියක පැල්කවියයක් වත් නේමේ ඉගට පිය. මේ දෙදස්නමවන් ශේදී අතර දෙකයි අපට හම්ුණේ ශ්‍රී ලංකා රාජලාංචනේ සදාකාලික පැත්න නිරූපනය වන්න වන්න ම රතු ප දැක් ු හර සේනෙන් තමයි ප දැක් ැක් ශණ දශතයක ඔබ ඉගනගන්න අු ශණ දේශතක ම රතරතු ඉපති දැක් ඔබට මේ හම්බි කොහෙද හතර පන්තිද හම්බේන මේ රාජලාංචනය සදාකාලික පැවත් සහ නිරූපණය වන්නේ මේ අපිට හම්බේන්නේ කොහෙදද හතර සේනී දැක් මේ සියල් අපි ඔබත් එක කතා කර. ධර්මචක්‍රය මගින් පුන් කලස මගින් පලාපෙති මගින් මකක් මගින්ද ඉර සහ හඳ මගින් ඉර සහ හඳ මගින් ඊඟකට පියම් ලංකාවේ පළොමුවෙන්ම ඉදිවූ වැැව් වන්නේ මීට පොඩ්ඩගට කලනොත් අපි කතා කරනද වැැවගෙන කතා කරපු වෙලාවේ තිසාව ගිරිතලේ වැවෝ බසවක්ව වන්නේ කුළම බැව උත්තරමකද බසවක් කුලම වැැව එහමන තන් අපි මේ හඳුන්නනවා අභය ැව මේක නිර්මාණය කරන්න කවුරුන්ද අන්න වැතගත් ඊළඟ ප්‍රශ්නෙන් කවුද පණ්ඩු කාබේ රජතුමාගේ කාලෙ තමයි මේක නිර්මාණය උනායයි කියලා කියන්නේ එතන දී අබේ රම නවැව එන්න හේතුව එතුමාගේ මාම අ්ඩිවෙන්න මාම කෙනෙක් ඉන්නවා අබේ කියලා ක නිර්මාණය කරවෙන්න පුළුවන් නැත්තං ඔහු නාගර ගුත්තික විදිහට අනුරාධපුර නගරය මුලින්ම් මහදපු වෙලාවෙේ ඒ නගරයේ ප්‍රධානියයා බවට ඉදරතිීන්න මෙමේ අභිය කියන මාම ඇති එන්ඩ එතුමාගේ නවින් නම් කරාවෙන්න පුළුව. බසවක් කොල මෙකතිීනි කොහෙද අනුරාධ පුරේ. ලංකාවට උදාාර සේවයක් කළ මෙම රූපයේ දැක්කනි ශ්‍රේෂ්ට පුද්ජලයා කවරුදැන් ඔබත් එක මොම කතා කර කවදේ ආචාර්ය අනද කුමාරස්සාවි මහතා ආචාර්ය ආනන්ද කුමරස්සාම මහතා මේ රූපේදවෝ මහා විෂ්ට පුද්ජරය ලංකායි භිවිච්ච පුදුමිර භාෂාව හෙසරීමක්ති විච්ච කෙනෙක්. එවගේම නිදහ සරගලයක් විදිහට යනකොට ඒ අරගලයේදී මහා විශාර සේවයක් කරපු කෙනෙක් අනඳ කුමාරස්සාවාමි මහතා. මෙම රූපය දැක්කෙන පරිදිගේමිදුලේ කොටු ඇඳ කරනු ලබන ක්‍රීඩාව වන්නේ මේ කෝබ දන්නු මකද ක්‍රීඩාව හරිට මකදද චක්ගුඩය බට්ටා පැනීමේ ලනු පැනීමේ ගුඩු පැනීම මකද පුුතේ ්ාක මේ ක්‍රඩාවදකොට දැමක ලක්කසි පාඩේදී අපිතානොකරාට මේ ගමනත් ඔබට මේ විදිහට මේ රූප සහන තියනවද නැඩ්ඩ තිබෙන ම මේහිංසායි තම මේ මේ ක්‍රීඩාව යොදාගත්ත නැති ේතු. ේතුව රැන් ඔබට මෙතදි කතා කරන්න පුළුවන්නේ. බට්ට පැනීම කිය ක්‍රීඩා වෙදි අපි නක් ස්සරම මේ නතරය ම අර තු තුර දැ ෙදරයි හිද බොහම නිදහස ට පදීමි කරන ලග ආල් එකකතුර නැත්නම් ගෙදරයින්න අයලක් කල එකතුරට ට පලන්න පුුවන්වෙෙද පුුව. ටක් කර හහි දා ට්ක් ඇනම ද පෙන්ඩෙක් කියලා පිහඳන්න බ්ට කියන පෙන්්ද කියන මේ එකකම අපි හඳන්නනවා පොඩි පැතිලි ගල් කැටඇත්තම පෙරෙන් ගලක්තුම ඇර ගන්නේ නැත්තං දැන තියන ටයිල් කෑලි වගේ පොඩි කෑලි පැත්ත ඒවගේ එක දාලා ඒ උඩට පැනලා අයි කකුලෙන් ගහල එන මේක්‍රමසීයක් විතර තියෙනවා දැන් මේට අමතරව කතිර පැනීමකුත් මේක තියෙනවා කතිර විදිහයට පණන්නම් පුළුවන් මේ කන එකට වෙන බට්ට පනින එක හදාගන්න කතර පණන්න ඒකෙත් එවිදිට පනින අපි පොඩි කාලිකරපු ප්‍රධාන ශ්‍රීඩාවන් වලින් එකක් තමයි මේ බට්ට පනින එක නොන්ඩිය පණන්න ද කකුල් දෙකින් පරින්න බෑ ඔවු නොන්ඩියෙන් එක එකකුලක් නවාගෙන හරි ශ්‍රී ලංකා ජාතික කොඩියෙහි දමළ ජනවර්ගය නියෝජනය වන්නේ ලංකා ාකොඩ දමිජන වර්ගය යෝජය කරන්නේ ැන දෙමලටිය යෝජනය කරන්න එක තැමි පාට තිර එක රතුප පා තිරන්නේ තුන කොපාතිතු කහපාට පීර්ුවෙනින් දැන්තින් ජාතිිය ජාතික කොඩිය මතක් එන්නම රත්තරන් තුල පුතාරට ඕ කෝමද තියෙන්නේ ඇත මේටි උත්තර උගලත් කතාගරන එකත් අපරාදයක් ඇයි කියර දන්නවා මේ කාලයන් තමයි මේ උබට මතක් කරන්න ඕනේ මේවැ උත්තර ඔබ සියල්ලම දන්න අදනද බ ඉතා අහොදින් දන්න. ඇයි රතරන්දපතේ වැඩිපුරම හලතනව වෙනේ ජාතික කොඩිය මෙන මෙතලින් පටන්ගත්තහම ජාතික කොඩිය විරන්තරයෙන් දිගටම අහනවත නැදද අහන මේවා ඔබ දන්න වද නැද දන්න සිංහල සිංයා ඊළඟට එන්න මොනකොල් පාටද ඊරඟට දුරටමන්නේ මොන පාටද. දැ මේම හිතන් ම රතරන්දුුවපපුතේ මේවතමයි ඔබට ඔබ උත්තර දැන මේට මම උත්තර දෙනවාට වඩා මේ ඔබ විසින් උත්තර දෙනකතමයි වඩා වැදගත්මදේ. මෙබලන් ්‍ර ලංකාරජ්‍ය ංචන ඇති පුන් කලසෙන් අදහස් කෙරෙන්නේ දම ඔබ දන්න මේ අපි අකුරක් ගාන කතා කර පුන් කලසෙන් අදහස් කරෙන්නේ සෞබාග්‍ය සම්පජිතුවා විනකරකු බව සදාකාලික පවැත්ම මේ කැ ඇතුලේ අර කියට කරුණු හතරම දී තියන. තො දෑම අරතරම් පුද ලපුතර දන්නවා ජන් අපි මේක මං උත්තර දෙන්නේ ඒ කියර දන්නවත් ඔබ නොදන්න අයට විිතක් මං උතර දිීගෙන යන්න කලාව ඉදිකරවන ලද්ද එක පණඩු කාබේ රජතුමාය දෙක ධතුසයෙන් රජතුමාය හතර මහසෙන් රජතුමාය මහා පරක්්‍රම භෞර ජතුමායි මේ කලා වැව නිර්මාණය කරන්නේ දස්සේන රජතුමායි විසින් අවසාන එතුමාගේ පුතා කාශපරජ්රු එතුමාව කියන්නේ වැව් බැම්මට තියලා හිටුව පස්ගලමැරුවය කියර තමයි කියන්නේ ඉති කොහොමුණත් මේ ලංකාවේ විශිෂ්ටටම වාර නිර්මාණවලින් එකක් තමයි. කලාවැව කියලා කියන්නේ අද දවසෙත් ඒ කලාවැව ඉස්මත්ය දක් ඉන්න ඉන්න අපිට අවුකන පිළිම වහන්සේ මේ නිර්මාණයන් දෙකම එකට බැදි නිර්මාණයක් දර්සෙන් රජ්ජුරුව ආථාව කරන්නවා කලාවවෙන් තිසාවැව දක්වා ගමන් කරන යෝද ඇල ආරම්භ වෙනෝ දැන් මේ වපුතේ අපි මතකතබාගත යුතු දේවල් මේම අතිශය වැඩගත් රූපයෙන් දැක්වවෙන්නේ යා පහෝ බලකොටුව සේ පදස්ථානය සීගරිය දල්ලා මාික දැමර අත්ර දවිට මේ වගේ උත්තරයක් ක හම් බලන්න මෙතන පොඩි ො මේ උත්තර ඔයා ගන්න විදිියම කියන් ්‍රේපදස්ථානය ඔබ නැකලා තියනවා ඔහු එහින්ද ඒක වෙන්න බෑ මේක නෙමේන සීගිරියත් දන්න සීගරියත් නෙමේ දළදා මාලිගවත් දන්න එහෙනම් මේක දන්න ඇති උනත් තිබේ ගන්න පුළුවන්ද බැරිද උත්තරේ ගන්න පුළුවන් යා පහුව බලකොටුව යාපහුව බලකොටටුව හරණේද තේරුම් ගතද මේ දේවල්ලවා හම හදාගන්න විදිිය අබේ බලන්න දෙදා සෙකොලාා ර්ෂය දී අයි නැවතහනවා අබේ වසවක්කුලම වැ කරවන ලද්දී අන්න ම කිව්ේ කියන්නේ පැත දැන් ඒක නැවතහනවා හනි පළවෙනි ැව ගන මුලින් ඇහ්වා ඒ දස්නමයේේදී දැන්හන ද සිකුලහිදී මේක කරේ කවද පණඩු කාබය රජතුමා විස දැන් තෙරුම්ගතද පණ්ඩු කාය රජතුමා වි. දෙේවනන්ද පිතිස රත්තුමා විසින් නෙමේ කරේ එතුමා විසින් කරපු වැවක් තියෙන ඇත් දස්ුන් රත්වා විසින් ේ මහසර රවා සි නෙමේ රූපයෙන් දැක්වෙන්නේ රූපයෙන් දැක්ෙන්නේ මාචාරය අනද කුමාරස්සම මහතායේ ස්්‍රීම Dබ ජයතිලක මහතායි ආචාරය Tබ ජය මහතාය අනගාරික දරන පාල තුමායි මේ රූපය අපි විදිර මට පෙන්වා අනගාරික ධර්මපාල තුමාය රජතුමා විසින් කරමේ දෙද දොලහ වර්ෂය දසයෙන් රජතුමා විසින් කරවන ලද වැැවකි ධාතු සේෙන් රජතුමා විසින් නැවත අරකහනෝමයි රත්තරන්දුවපුතේ දැන් අපිට මේ ප්‍රශ්නය හම්බුවෙනවා බලු කලා දෙද නේදී අපිට හම්බේම් දෙද දහයේද හම්ුවවා ආයි දෙද දහයිදි තියනවා දෙදස් දොහිදි අයි දකට පසයයි ඒක මහනා වෙන විදි දශය රජතුමා විසින් කරල්ලද වැැවකි වැැවකිී මොකදදලලා අරක ඇ මකක්ද කලාවම කරගල දේ කවුරුන් විසින්ද දැක්කද. දේඒ අනිපෙත්තා හනවා දස්තු හිද දස්සෙන් රජතුමා විසින් කරල්ලද වක මේක රජරෝදී ලාහනො මෙම රූපයෙන් දැක්වෙන්නේ ස්වාද බන්ඩර්රනක මහතායි ආචරසි කන්නන් කර මහතාය. අපි කතාකරා නිදහ අධ්‍යාපනයේපියා මෙතුමා ගැන කතා කරා එහින්ද ඔබට ඔය මතකතතාාගන්න පුතිේ දෙදස් දොලා වර්ෂයද මේේ ැහු අයි නැත උබෙගින් අහනමේ පශ්ශ ඉදිරියේදී. අතිහාසික වටනාගමක යුත් පූජනීය නගගේ නගරයකි එක අනුරාධපුරිය දෙක නුරෙලිය තුන සීගිරිය හතර වවුනියාව ඓයිතිහාසික වටිනාකමකි යුත් පූජනීයෙන් නගරයෙකි මෙතන්දි සීගරී අරගන්න නෑ අනුරදපුරේ තමයි මෙතන්දි අරගන්නන්නේ ප්‍රධානම්දේ සීගිරිය කියන්නේ එකක් විතර එක නගරයක් විදි තරගන්න නැති නිසා. මේ දෙදස් දහතුනයේදී. දේවාන පිරිිස රජම වින් තරනල දෙවන රත්තරද ුතුතේ කී පාර කාවදගරල එකම ප්‍රශ්ේ දෙවිදිියක වෙනස් කළ අනනි පෙතරහපු හැටි අන්න එකත වැදගත්. තිසා දේවාන පිරිස රැත්තුමා විසින් කරල දෙයත පණ්ඩු පන්්ු කාවේ රජිරක දැ ොන්න අු දිියකටනටන්ගන්න තිසාවවතමයි නිර්මාණය. ලංකාවේ රාජලාාචිර දක්ක ලබෙන සංකේත වන්නේ උන බල ඔන්න බල මෙන්න නැවත රාජලාංචනය නොමින් පස්සේ ඉදිරියට ගොඩාරයක් අහන්නේ මේ රාජලාංචන එෙක්ක දේවල්. බෝපත්්‍ය හන්සයාය ඉරය නානාගයාය දක්නට ලැබෙන සංකේතයක් වන්නේ මොකදද ඉර. දෙදා ස්ථාතර ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂයා. ඔන්න හ ඔන්නමෙනස්සේද පටන්ගන්නවා ප්‍රශ්න කලා. කෞද. ්‍රලංකාවේ ජතිතක පක්ෂයා වලි කුකුලා ඔබ දන්න දෙවල් අපරදමගේ උත්තරේ දුරන්නේ. ජාතිගිය ගානනා කරනමට අප සිට ත යුත්තේ පාසුවෙන්ය දෙක සිීරුවෙන්ය තුන වසවන්න හතර සංවරය මොකද කියන්නේ. පාසුවෙන්න්න එක වැරදී ඉවසීමෙන් ඔවන්න ඕනේ සංවරව න්නේ ඔව එක ඇත්ත හැයි මුලින් ඉන්න ඕනේ සිරවුවෙන් න රත්තරද පු ැම මේයෝගෙන හිතන විදීම පස්සනල උත්ර ලකට ඉල්ලගෙක්ක. ්‍ර ලංකා රාජලාාංචනයේ ඉරහා හඳමගේ වගේ නිමූර්න්තිමත් වන්නේ එකට ඔබ උත්තරදෙන් ඔබ උත්තරදෙන් කතරගම පූජනය නගරය අත්න්න වෙරි ගෝට් මෙඩටම මේ ප්‍රශ්නය පූජනියය නගරය. කතරගම දේවාලය සහ කිරිවෙහෙර අයත්තවෙන්නේ මොනරාගල දිස්ශවේකයට පලාාතක් ඉදිරගත් ොත් ූුව පලාතට හැබැයි පූජනීය නගරය අයත් වන්නේ අයිතිවෙෙන්නේ හරිනම් දකුණු පලාාතට දැන මතන ක ප්‍රශ්නකුත්තිම පවගේ කාලෙ කො වෙලා දන්නන්නේ මයිරත්තරන් දපතේ නගරය යිතිවෙන්නේ දුණු පලාාතට පූජා නගර පූජන්න පූජනීය නගරයක් නෙමේ පූජන ස්ථාන ටිකයි අයත්වෙන්නේ ඌව පලාාතට ින් යවරවන ලද්දේ අනපුතියා පව වෙන සිද දහනු මින් නේර යව කරන ලද්දේ මහසය ජතුත දැ බන අර පශ්න වෙනත් දිදී කරදාලා හපුද ඊලගකටය නිදහ සධ්‍යාපන එපියයා ඕන මංගඔට කිව කර නිදහ සද්‍යප ස්සල C කන්න ක මහ රපේද හන දන්හන කෙලීම නිදස අධ්‍යාපන එපියා බලන එකම විදිී රටාවේ ප්‍රශ්න රශය කෙනෙහැටි ශ්‍රීමත් Dබී ජයතක මහතා ආචරය C කන්නකර මහතා දැම මේ මෙතන් එෙනකොට අවුරුදු කියරගෙන් තියෙන්. ඔබ හිතන්නක මෙන්න වෙනස්සෙන්න්න පටන්ගන්න මෙන රටාව මෙන මේ අස්සට බහින්න පටන් ගන්න. පාඩම ඇතුළේ තියෙන දෙවල් හොයන්න පටන්ගන්න. ජලය හා බැදුුණු සංස්කෘතික සිරිතක් නොවන්නේ පහත කුමත්ත ඔොනම රත්තරන්ද විපුතේ ඔන්න දැම් වෙනසක් හදන්න පටන් ගන්න. අන්න ජලයත් එක බැදිච්ච චාරිත්‍රවාරිත ගැන මේ අපෙන් හන්. සිංහල අලුත් අවුරුදර ලඳහා ගන්න දිු කිරීම මංගල උත්සවල්දි දෙපා සෝදාමානයා මනාලයා පිළිගැනීම සමාරාගමික භක්තිකයන් මියගිය පසුම් මුොතදය නැහැවීම. සිංහලුත්වරද ලඳහා ගනදුර කරනවාද ඇැද කරනවා. මංගල උත්සවල්දි දෙපා සෝදා මනමාලයා පිළිගැනීම කරනවාද නැද්ද කරනවා. ආගල සමාරාගමික ස භක්තිකෙන් මියගිය පසුම් මුතදය නැහැවීම කරනවාද නැත්්ද වූ ස්ලාම් මුස්ලිම් කට්ටියගේ මේ ක්‍රියාවල එවිදිීමම සිද්ධ වෙන. හැබැයි කෙස් කපා ජලභාජනයකට දැමීම කියල එකක් නම් කරන්නේ නෑ. ඕ හරි මේ දස් පාලුත දස් දාහතර උෘත්තුමල පශ්නයාවේ. ලීක කටැයම්වලට ප්‍රසිද්ධ ස්ථානයක හ පහුව බලකටුව ොෝවා මහ පාය ඇම්බැ එකේ. රත්තර දුපුත මේ අපි කතා කරමින් වෙඩැන් ඔබට තේරෙනනවා නේද මම මේ පාඩම ඔබත් එක සාගච්චා කරේ කොයි වගේ තැනක ඉඳලද කියලා හරියට හරි මේ කතාකරපු සමස්තය තමයි පුතේ ඇතුලිිකේ හොදරමතදයගන්න ඔබත් එක්ක මම මේ පාඩ පාඩමක් කතා කරා ලක් ඇසිෝ කියලා පාඩම දවස් හයත්තිස්සේ පැයාරගත්තොත් පැකහමාරයවා හයක් සෙල්ලමන් නෙම මෙ තන්ටනක මේ සියල්ලම කතාකරේ උඹවවිෙනින්. ඒ උබවෙනුවෙන් කතාකරේ තුන හතර පහකින මුලු සේරීින් තුනම එක්කරවරෙන මේ ප්‍රශ්නවලදදිී උබට තේරෙන්න්න ඕනේ දැන් කොතනද මෙම තියෙන්නේ කිය කාරණාව. ඉළඟකටයන් සියලූ ආගමික බැතිවතුන් විසින් වැ වැද පුදාගන්න ශ්‍රපාද ස්ථානයේ පිහිි පලාාතක මාක්ද ම රත්තරන්දු පුත පිමි ගන කතාර පලාාත සබරගොමුව පලාතක් විදිට අඇත් වෙන්නේ හැබැයි එතන් ටනකම් බොහෝ දේවල්ල ුතුවෙෙන්නේ මධ්‍යම පලාාත. ශ්‍රී ලාංකය ජනතා විසි නිදහස් දිනය සමරු ලබන්නේ. පෙබුණවාරි මස හතරවෙනිදා එවල එසි ප්‍රශ්න ලංකාවේ ජාතික කොඩිය හා රාජලංචන දෙකේම ඇති සංකේත යන්න මේකොඩ්ඩ බලමු ලාජාතික කොඩි හා රාජලාංචන දෙකේම ඇති සංකේතය කුමක්ද. පලාපෙති පුන් කලස බෝපත් කවදින්නේ කඩුවෝ රැකගත් කඩුව, රැගත් සිංහ මෙයා තමයි දැම්වන පුතේ සංකල් මේක ෝඩක් බලන්න ඕන සසධනය කර ලවලුවට එන්න ඕනේ ඇයි මේ රූපටික ඔොලිේ තියෙන්න්න ඕන. චිත්‍රතික මතකේ දය නන්න මකේ මුුණොත් තමයි මේ උත්තර පිලියා ගරීම හැකියාවතියෙන් ඊලඟක. දරස්දාසය කැටයම් කරන ලද සත්ව පේලිද සහිත මෙන්න මේ පුතය ඔබට මතක ඇති මමල් සඳකට පහන ගැන කතාල ිස්ෝ මාලිග ඇති සඳට පාන හැබැ එක ඇතුළ අපි බෝධවගෙන තාර න. මේ සඳකට පහන ඇතුළි තමයි මේ සත්ව පේලිද සහිත විශිෂ්ට කලා නිර්මාණය දකින්න පුළුවන්ග ලංකාවේ විශිෂ්ටතම සඳකඩ පහන දකින්න හ වෙන්න බිසෝමාලිකාවේ ඒ අනුරාධපුරේ බිසෝමාලිකාවේ තම එක දැකීමේ හැකියාවපිට තියෙන්. මේ සත්ව පේලියක් එක්ක තමයි මේක දැකීමේ හැකියාව තියෙන එක විශිෂ්ට නිර්මාණයක් සඳකඩ පහන. ලංකාවේ පිහිට පූජනීය නොවන යිතිහාසික ස්ථානය පූජනීය නොව ඔන බලාගන්න මේ වච්චන පූජනීය නොවන යිතිහාසික ස්ානය රුවන්න ලිසාය පූජනී ස්ථානයක් ගාලු කොටුව ශ්‍රීපාදස්ථානය තූපාරාමය යිතිහාසික ස්ථාන, ගාලු කොටුව, ඓතිහාසික ස්ථානයක් හැබැයි පූජනී ස්ථානයක් නෙමේ. එකත් ලෝක වරුමයක් අද වෙනකොට අතත රජවරුන් විසින් කරලද වාර්කර්මාන්ත මින්, අපේරටේ ප්‍රධාන වශයෙන් කෙරන නිෂ්පාදනයක අන්නමයි රතරන්දු පුතු හොත ප්‍රශසවලින් එක. අතීත රජවරුන් විසින් කරනලද වාරිකර්මාන්ත මගින්, අපේරටේ ප්‍රධාන වශයෙන් කරන නිෂ්පාධනයකි. මොකද රජවරුන් කරපු වතුරේ මොනවද පි හදාගත්තේ. වී වී හදාගතය කියන මොනවදි නි්පාධනයක් සිත පිලිරගන්නේ සහ. මෙ තාපොඩි තව පොඩි එකක් කෙ එතකොට මේ රජෝරන්නේ ඉංග්‍රීසි ජාතිකයෙන් විසින් කරලද කුසිකර්මාන්තය සදාහ කරන බලපෑමක් මත ගොඩනැගුණු නිෂ්පාධනය වන්නේ කුමක්ද ක කියලා ොත් ගන්න වෙනමොකක්ද පිට හො එක අනිිපත් පතිරුතු අි පේ‍ර හදන්න පුළුවන් තරුග රදු ට ප්‍රශ්න හදන්නේ විදිහට ප්‍රශ ගොඩනැගෙන්න්නෙ තේ විදිහට ඉකටයන් ප්‍රසිද්ධ ලේකකිකු ලෙසාහ තාරකා විද්‍යාචුන් ලෙස ලෝකයට විශි්ට සේයවක් සිදු කලායක ශ්‍රීමත් ආතසික්ලාක් මහතා අලුතෙන් කතා කරන් තරන්ද යක්නේ එතුමාගෙන දන්න. ශ්‍රී ලංකායපතමරාට ඔොලම්පික් පදක්මක් හිමි කරදුන්නේ ඩංකන් වයිට් මහතා අදරස්දාහත් කරු ගි හා බිතු සිතුුවම් දක්ටනන් ලැබෙන යිතිහාසික ස්ථානයකි කොහද මරත්තරන්දපුතේ සීගිරිය මෙ අපි කතා කරගෙන නේවා ඊළඟට ලංකාවේ ජාතික පක්ෂයාාවශයෙන් වලිකු කුලා තෝරා ගැනීමට ප්‍රධාන හේතුව වන්නේ අපි කතා කරවා මැරට බෞුරෝ සිතය වන සෑම ප්‍රදේශකර දක්නට ලැබීමයි බහුරෝ සිතය වන මැරට ආවේනිකය වන්න මේ වඩා ප්‍රයෝජනැතිය වන්න මේ සෑම ප්‍රදේශකර දක්නට ලැබීම නිසා. අතිරේදි අපට ඇරත් කරග සි විදේශය ජාතීන් අනු පිළිවෙලින් දැක්කන පිළිතුර තුෝරන්න ඔවු. පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින් ලන්දේසින් පෘතුගීසින් ඉංග්‍රීසින් මෙර වැරදින මේ දෙන්නද වෙනස්සන ඉංග්‍රසින් පෘතුගීසින් ලන්දේසින් වැරදි පෘතුගීසින් ඉංග්‍රීසින් න්දේසින් එකත් වැරදි. දැන් තේරුන් ගත්තද අපි කතා කර තිබුණේටික දෙදස් දාහට වට ශේදී මෙන්න වෙන ෙච්චි ගත් අවරුද්ද ශිත්්ෂත්ත විභාගය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රීඩාව කුමක් ද එල්ලේ එල්ලේ ද නෑ මොකක්ද අත් පන් දුනතන් බෝ එගේකටය ශ්‍රී ලංකාවේ රාජ්‍යලාන්තනයේ සවභාග පෘර්ති මර්ති මත්වීම සදා යොදදා ඇති සංකත මරත්තරම් තා ලියන් එකට උත්තර ජාතික ගිය ගායනා කරට පැවතිවයුතු නිවැර දීරියවන්නේ සීරවන් සිව ප ර රජතාගන දැස රතුව තබාගර මේ සි සියල්ලගේම ප්‍රගන්න තිනද රුවෙන් සිතීම ඇතර මේ වන සකච්ාකාර නොනෙ නැ මෙන්න මෙතරින් ප්‍රස්ථාව වෙනස් එන්නේ බිදු සිතුුවම් සහ ප්‍රසිද්ධ ස්ථානයකි ගරිිය බලනමැ පපතේ එකම ද ැන විධවිධ විදි හනැති ප්‍රශ්ශ එකම දේවල් ගැන. ඊලඟට. ඇම්බැක්කේ දේවා ප්‍රසිද්ධ වී ඇත්තේ අ පැතර බලන්න ලී කැටයම් නිසා ැ කීීමතාව මේ අපිට හම්බ වනාධ කියබලා ඊලඟීක. රාජ්‍යලාන්තය සංකේතවලට අයත් නොවන්නේ මොක අදායත් එන්න ඇත්ත පොල් මල්ල. පොල් මල්ලලා ඇත්තේ න නි සියල්ලම තියෙනෝ. ලංකාවේ ජනත්‍රඩාවක්කරන්නේ පහත්සදාහන් කුමන ක්‍රීඩාව අත් පන්දෝ කැරම් චක්ගුඩු දැල් පන්දු ක්‍රීඩාවක් වන්නේ ජන ක්‍රීඩාවක් වන්නේ මකදද චක්ගුඩු නිදහස් අධ්‍යාපන මෙ මති තා පුත වෙනස්සෙන පට ගනනි විදහශස්ස නිදස් අධ්‍යාපනය පියාලි සහඳන්න්නේ ආච කන්නම් කර ඇතුවවා බලන්න මේ වෙනකොට හතර වතාවක් කන්නන් කර මැතුමා ගැන ැහවත්. ඊළඟ එක. ඔලිද කෙලිය යනු බේත් සකසන කළ මේකි ජන ක්‍රීඩාවක මකදමයැපුුතේ දැම් මෙතන රිට වට ලේසි නේද උත්තර දුරට උත්තරලනකට ඒක තව මම කියන්න. ඊලඟ ජාතිකොඩ රතු පැරි පසුබිවින් සකේතවත්වන වි ජාතින් ෝජනක ජාත්‍රයකම තු ජාතික අභිමානය මෙට උත්තර ඔබලියයන් ආරි. ඒ දෙදස් විසි එක මේ එකයි අපිට හමුවෙන් වැට උත්තරලියයන් මෙතින් එහට පුළුවන් මයි රත්තරද පතේ ඔබට අනුමාන ප්‍රශ්්‍රතියෙන්නේ ජාතික කොඩියෙන් සිංහල ජාතිය පමණක් ස්මතු කිරීම ජාති කොඩිය පිළිම අසත්්‍ය ප්‍රකාශයක් වන්නේ මේ අනුමාන ප්‍රශ්නය අපි විසිංහොත් නගනේවා ජති කොඩියෙන් සිංහල් ජාතිය පමනක් ඉස්මතු කරයි ජති අතරේක මුතු බව පෙන්නුම් කරයි. ජාති කොඩිය රට ජනතතුරු මවබිම කරරි ඇල්මක් ඇති කරයි. මෙන මේක තමයි උත්තරේ වෙන පොඩ්ඩක් වෙනස් මේ උත්තරටික ඊළඟටම මේ රත්තරන් දුලපුතරන ජති කොඩිය ඇති වර්ණගන්න කියද අතරයි. රාජලාංචනයේ කඩු අතිංගත් පලාපෙති වටේ මැදැති සිංහගේ නිරූපණය වන්නේ එඩිදරගැති ස්වාදීන බව අිමා නොත් ජාතිය බව රටහා විනේ ජල්ගරුක ජනතාව. ලංකාවේ ජාතික සංකේතයක් නොවන්නේ වලිකුකුලා මානෙල් මල නිල් මානෙල් නොවන්නේ ආනෙමකක්ද නොවන්නේ ඉරගකට පියා. වේල් පෙරර හා කැරල් ගීත සදර්ශනය පවත්වන අගමිකින් වන්නේ පිළිවෙලින් හින්දු බෞද්ධ කතෝලික හිදු හිදු කතෝලික ම දොප කියන්. සැරල් වේල් කෞද්ද කරන්නේ හින්දු ජාතිකයින් සහ කතෝලි ජාතිකන් කැරල් ගී අපි මෙ ගැන කතා කරාම රත්තරන්ද බුතේ මගේ රට කයිපන්තිය රච්චකයා වන්නේ පිබල්ලිස් පෙරමතා කෝලම් ප්‍රතාා නිර්මාණය කරන්නේ ්‍රවිජජනයා එවගේ මුස්ලිම් ජාතිකයෙන්ට පමණක් විශේෂසතුූ ආහර ඇතුළලක් පිළිතුරු වන්නේ බුරයානි වටලප්පා බූන්දී දොදොල්. අපේ රට බ්‍රතාරණ ජාතිකයන්ගේ නිදහස් ලබුවේ එදස් නමසය හතලිස් අටේවිපරවාර්මාසේ හතරවෙනිදා සියලුම ආගමිකයම් වන්දනා කරන සිද්ධස්ථානයක් නොවන්නේ මක් මුස්ලිම් ජාතිකයෙන් විසින් ගමන් කරන තැනක් වන්නේ තිමයි අරතරන්දූපපුත දැගුණු ඔබත් එකම බොෝ ප්‍රමාණය කතාකරා ප්‍රශ්න තව ඔබට මේ පිිය එකක කහරතාව ලබාගෙනීම ැකවතිබිෙනවා එඒනිසාවෙන්. මතකතාගන ඔබත් මමත් හිතන තැනට මේ සමහරක් විට ලක්ඇසියපාඩ මේ හිටින්නේ. තයහින්ද අපි කතාකරපු දැනුම සහ මේ දේවල් හොයාගෙන නේ මැරත්තරද පතේ ඔබේ දුවට ඔබේ ජවිත රබ අනිවාර්යම කළ යුතු දෙයක්. ඔබ අිමානවත් ශ්‍රී ංකිකයේ බවට පත්වෙන් ඔබා බිමානයෙන් හිතට අරගන්න අපේ ජීවිතය මේ ශ්‍රී ලාංකය බිම මේ බිම අපි ලාංකිකයෝ සිරදනාම මේ බිම සාමයෙන් සිටින අය හැබැයි මේ බිම යහපත් රටක් බවට පත් කරලා හෙට දවසේ ලෝකයේ මුතු ඇේ බවට පත්කිරීම හැකි අවතන්ද ඔබටම රත්රන්ද පති ඔබට ක්තිය දහිරිය ලැබවා කියලම පාථනා කරන එමනම් අයි කවදම් වෙන් සදවස තුනට එන සිදධරනටම සුබභ දවස කියල පාථනා කරනවා විභාග ලියන්න සරසුරසාහිත දවස් භාවිතා කරලා පිරහුරු විභාගගේ හෙට චන්ද මල්ල ටීයන සිදරටම සුබ දවස කියල පාථනා කරන එන සදදා හවස තුනට පිය අයිනවතහමේ එන සුබ දවසක් කොතේ අයි බුවන් සිරදධනාරට. පොතේ අන්න පස්ස කෙනවා කලතරට කහමමා රක් දන්න ම ගා සූ හයයි නේද භික්ෂ ආයස මේ තම්විත් පරි